පරිස්කාර පූජා කරන අය ඒ කුඹිල්ල පූජා කරන අය ඒ පරිස්කාර ගන්න දැන් මේ අවස්ථාව තියෙනවා පරිස්කාර පූජා කියන නම ඉපස්සයන් එතන තියෙනවා පරිස්කාර ඔබ සම්මන්ත්‍රණ කරපේවා දැන් මේ වෙලාව ඔයාලට දේවල්ම පැහැදිලි කරපු දේවල් වල මාවරි ගැටලුවක් තියෙනවා. ධර්ම සාකච්ඡාවන් විදිහට ඉදිරිපත් කරලා ඒ සාකච්ඡා කරන්න පුළුවන්. මාවරි ගැටලුවක් තියෙනවා නම් අපි ගැටි වෙලාවක් දෙනවා. ඒ කියන්නේ විමසන්න. මේ පැහැදිලි කරපු දෙයයි කරන භාවනාවක් දිනු කරගන්න හේතුවක් වෙනවා. එකෙන් ශරීරයෙන් පිටතනම අඩු කරගත්ත කෙනා පැවිද්දා. එහෙම නැති වෙන්නේ. එතකොට පැවිද්දේ තව ධන දෙන්න ඕනද? හරි පැවිද්දේ වල ධානයක් දුන්නේ නැතිද? ඈ? මොන වගේ ධානයක් දෙන්නද? අර බුදුහාමුදුරුවෝ පැවිද්දට දෙන්න පුළුවන් ධානයක්. දැන් සාමාන්‍ය මෙහෙම කියන්නකොට බුදුහාමුදුරුවෝ ළඟට දැන් බුදුහාමුදුරුවෝ ගියා පස්සම මොනවාද? එහෙම නේද කියන්නේ. එතින් දැන් දේශනා කරා මම මේ සංසාර විමුක්තිය හඳුනා. ඒගොල්ල පිළිගත්තා. ඊට පස්සේ ධර්මයේ දේශනා කරපුවාම පිළිගන්න උනාට අවබෝධ කරගත්තා. එහෙම නේද? දැන් අවබෝධ කරගන්න මෙන්න මේ මේ ඊයේ පස්සේ මම මේ කියන්නේ තේරුම් ගන්න. දැන් පස්සම මානෝන් කියන්නේ ඔය ඡන්දාව කීපවලින් අහක් කරකට කියන්නේ. පස්සම මානෝන් දැන් ඡන්දාව හතර පහක් කියන කිව්වට උදාහරණෝ රින්ගන දැන් දැන් පස්සාරමහානම් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනකොට ඒගොල්ලන්ට ඒ ජීවිතේ අතීතේ නෙමෙයි අතීත ජීවිතේ නෙමෙයි මේ කියන්නේ. ඔයගොල්ලන්ගේ අතීත ජීවිතේ නෙමෙයි වැඩ වර්තමානේ. පස්සාරමහානන්ට ඒ කියපු තැන මත දැන් සංඝරෝ හතරක කියන්නේ දීත්‍ය සංඝාව. කියන්න පුළුවන් සංකල්පනාත්මක සංඝාව කියන්න පුළුවන් මේ ප්‍රමාණිකයි. ශරීරාමර වල තණ්හාව තියෙනවා. ශරීරයේ පිට තණ්හාව තියෙනවා. දැන් අත්තරමානන්ගේ අවබෝධය අධ්‍යක්ෂී ඔය කීපොලකින් තණ්හාව අහක් කරලා දෙවිදී බුදුහාමුදුරනේ මනහල්ල කොට ඒ ජීවිතයේ අධ්‍යක්ෂී කොච්චරද? ඈ? දෙපොලකින් නෙමෙයි. තුන්කොලකින් අහක් කරන්න අවබෝධය තිබිච්චයි. මොකක්ද තුන්වෙනි? දැන් පැවිදි කිව්වට නිකම්ම පැවිද්ද නෙමෙයි මේක. එහෙනම් ඒගොල්ලෝ ශරීරයේ පිළිතුරු ගන්න මාර්ග කරලා තමයි ඊයේ බලලා සත්‍ය හිමිනේ. එහෙනම් සීලබ්බල පරාමාද යොමු වගරි නෑ නේ මොන්? නේද? බුදුහා උදාර්ථ තාපසයත් එක්ක තියෙන්නේ. එතකොට ඊට කලින් මේ නිකම්ම කොහෙද? නිදාට බොහොමක් වෙනවා. දැන් තාපසයෙන් කියේ ගුරුවරයා කි. දැන් අපි තව බුද්ධ ආරාම පුත්‍ර. ආරාම පුත්‍ර. මේ කියන්නේ නිදාන ධර්මිකු ප්‍රබල ගුරුන් දෙවි. නේද? දැන් බෝධිසත්වය පස්සම්මානේ. ඒ බුද්ධ ආරාම පුත්‍ර කියන්නේ ඒ ගුරුවරයාගේ තණ්හාව තුන්කොලකින් හක්කරන්නේ ඉගෙනගෙන ඉවරයි.
ඒ කියන්නේ මොකද උපකාරම් දුක් කොච්චර මොන දයාන කරනවද? ඈ? රූපාවක නෑ. ඒ කියන්නේ එයාම රූපාවක මානසික තත්ත්වයක් හදන්නේ. හැබැයි අරූපාවක මානසික තත්ත්වයක් දන්නේ. තුම්බලගේ අහක් වෙලා නෙමෙයි තුම්බලක් ගැන ඔව් බලකොටුත් තියෙනවා. අරූපාවක එයා කවුද? දැන් බුදුහාම කියන්නේ අරූපාවචර මට්ටමේ මානසික තත්ත්වය තියාගෙන ගුරුවරයෙක් හිටියයි කියන්නේ. ඒ පුද්ගකරණයට ඉස්සෙල්ලට යන ආලාරා. හොඳයි. දැන් එතකොට එයාගේ තණ්හාව දීපලද තිබුණා. ඈ දැන් යාම සම්මහව එක පොළොන් විතරයි. දිට්ඨිය විතරයි. ඒ කියන්නේ ඔන්න දැන් හොයාගන්න. දිට්ඨිය විතරක් තණ්හාව කියන සත්‍යය අරෝපාවචර සත්‍යය. කියනවා. දිට්ඨියේ සංකප්පේ තණ්හාව කියන සත්‍යය. රූපාවචර සත්‍යය. දිට්ඨියේ සංකප්පේ ශරීරාම වල විතරක් තණ්හාව කියන දිට්ඨිය සංකප්පේ ශරීරාංග වලයි අවට පරිමරයේ තණ්හාව උපවවා වතුරෝනක් අවු. දැන් මොකද මේ තැන හරුදුනා? තේරුණාද? ආ ඔයගොල්ලන්ට මේ හතර කරටම තණ්හාව වතුරෝනක් නැහැ. හැකියාව උඩට තියෙන පරිසරයෙන් ඉන්නේ. තේරුණා නේද? ඒක අනු කරගත්තේ පැමිණි. එතකොට රූපාවචර බ්‍රහ්ම ධ්‍යාන කියනවා කියන්නේ ශරීරාංගවල තණ්හාව අහක් කරගෙන ඉවරයි. තේරුණා නේද? ශරීරාංගවල තණ්හාව අහක් කරගම බ්‍රහ්ම වෙයි. නිකම් බ්‍රහ්ම වෙන්න බෑ බාස. එහෙනම් එහෙම පළකොරුද්දක් තියෙනවා. ඒක සත්තර මහනුවන් එහෙම පළකොරුද්ද තිබුණා. අරූපාවචර ධ්‍යාන පරමත මහනුවන් තමයි මේ ජීවිතයේ අත්දැකීම් තුන ඒක නිවන නෙවෙයි කියලා පිළිගත්තේ. ඒක නෙමෙයි. දැන් එහෙනම් බුදුහාමරට අහක් කරලා තියෙන ධර්මාව කීපද? එක පොරක්. කොහෙද? ඉත්‍ය දෝය තමයි. එහෙනම් එතකොට අපි කියමු දැන් ඕකනාව පැවිද්දයි කියන්නේ. පැවිදි වුණාම තණ්හාව තියෙනෝනේ. පැවිදි වුණාම වෙන්නේ නැහැ මේ මම මේ කියන කතාව අදම එක නෙමෙයි කියන්නේ. පැවිදි කියන ගුණයට ආපුවම ඉනිගේ අත්තරියෝච්චවරු හරි එතන එතකොට ගිහි පරිසරය තුළ ගෙවල් දොරවල් ඉඩකට යානවාන දුන්දරුව තුන තණ්හාව ලියලන්න ඉඩකට අඩු වෙලා නේද පැවිදි කියන එකේ තේරුම. දැන් අන්න එහෙම කෙනෙක් වුණොත් එයාට බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් ඒ වුණාට අපි සමත්යයි ඉත බලන්න ඕනේ. ගියේ ඕනම කෙනෙකුට හරියන්නේ දාන සීල මහත්. ඒක දානේ අත්හැරියදී පැවිද්ද තියෙනවා. තේරුණාද? ඒ අත්හැරීම කියන ඕනම දානෙන් බැරි කම නෙවෙයි. දානේ ඕනේ නැහැ පැවිද්ද. ඕනේ නැතුව සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා පොත ගියත් ඇති. දැන් ඕගොල්ලෝ මේක පරිස්සම් වෙනවා. මොනවා කිව්වා? දැන් ඕගොල්ලන් දැන් අටසිල් සමාදන් වෙන්න යනවා පන්සලට. එතකොට ඔයගොල්ලන්ගේ පන්සලේ අටසිල් සමාදන් වෙලා ඉන්න කාලේදී තියෙන පැවිදි ගුණයක්ද පිළිගුණයක්ද? හා එතකොට එතෙන්දී ඔයගොල්ලන්ට නිවන් දකින්න ඕන කරන්න ඕන මොකක්ද? සීල සමාධි ප්‍රඥාවෙන් ශික්ෂා තුන තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මෙච්චර කල් පන්සලේ දිල් අරගෙන කරේ මොකක්ද? අටසිල් සමාදන් වෙලා. වැඩි දෙයක් කරේ ගඩොල් දෙකයි වැඩි එක. ධානේ ධාන දෙන්න ගියා ප්‍රමදාන කරා. මොකද ඉතින් දැන් එක ගලෙන් කුරුණ දෙන්න මාරා. සිල් දැක්කට වාටි ධම් දෙන්නත් කොහොමද කියලා ප්‍රමදාන කරනවා. කොහොමද අතින් දෙනවා. කොහොමද කරන්නේ? තේරෙන්නේ?
අද දින සමාදන් වෙන්නේ ප්‍රමදාන පවත්තන් නෙමෙයි. කියන වැඩිම තේරෙන්නේ. එතකොට දැන් ඒක සමාදාන කරලා නිවන්නේ. ප්‍රමදාන කරන්නේ කොහෙන්දම ඉන්නේ? පාරමිතෙන් දැක්කේ. දැන් ගැළේ තේරෙන්නේ නැහැ. දාන පින භාවනා වුණ කොටින්ද? ඔව්. සාමාන්‍ය මේ සීලයක් වදිනියක් රකින්න නැති කියලා. එතන යනවා සීල සමාධිය. එහෙමද? නැත්නම් කරන්නේ දැන් සීලයක් නැති කරන ඔයගොල්ලෝ පරිශීල විතරක් ආරක්ෂා කරනවා කියදී දානෙන් කරගත්තම වාසී. එහෙමනම් දාන සීල වාසී. ඒ විදිහට යනවා. දැන් මොනවද කරන්නේ? ඒ තේමාවේ රහසක් දාන සීල භාවනා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ එකම ගුණයේදී. දානේ අත්තරින් නොවන සීලයක පිළිලා ඉන්න වෙලාවක. තේරුණාද? ආය දානේ කර ගැහුවොත් එතන අහපව් යන්නේ. තේරුණාද? අහපව් යන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ සීල ගන්නවා. වැන්නේ ගාන ගඩොල දින්නට එපා. ඒකත් දානෙන්නේ. ප්‍රමදාන්නේ. ඊට වැඩිය සීලෙන් ප්‍රයෝජන ගන්නවා. භාවනාව කරා. තේරුණාද? ඒක තමයි දෙන්නේ. දැන් කවරක් කියන්නේ කියනවා. දැන් මෙහෙම වුණොත් දැන් නිවන ගැන දැන් නිවන කියලා ලෝකයේ කිව්වේ මෙහෙමයි. දැන් ආනාරාමනේ උත්තරාම පුත්‍ර කියන සාපකයා ගුරුවරයා බෝධිසත්වයන්ට එන්නේ නිවන නැත උත්තරාම පුත්‍ර කියන අරූපාවචර ධ්‍යානය වල අධ්‍යක්ෂණය කියන්නේ ඒ තාපසේ නිවන බොහෝ කි. අපි හිතමු දැන් මේ නිවන කියන්නේ ඕගොල්ලෝ තණ්හාව නැති දැන කියලා ගන්නවා. දැන් උද්දකාරාම පුත්‍ර තණ්හාව නැති දැන කීයක් හඳුනගන්නදී දේවිද? හසුනක් හඳුනගන්නදී. ඒ කියන්නේ ශරීරයේ පිට තණ්හාව ඇහිඳන් මෙච්චර කරදරයි සංසාරයක් හදනවා මේක හොඳ නෑ කියලා ගන්නවා. සමිතිය තුළ වාටාවරණතා ජීවන සංස්කාරයේ දින එක හානියක් සංදායක් හදනවා කියන එක එයා දන්නවා. ඒ නිසා ඒකෙන් වැරදේ. සංකල්පනාව කරනවා ව්‍යාකාරී වීම තුළ සංසාරයක් හදනවා කියන එක දන්නවා. ඒක තමයි එයා සංසාරේ විමුක්තිය බොරුවට හරි හැබෑවට හරි හොයන්නේ. ඒක බුද්ධත්වයට කියන්නේ. මොකක්ද ඒ සංසාරේ විමුක්තිය? තණ්හාව නැතිද? එයා දන්නේ විදිහ තණ්හාව නැහැ කියලා එයා කියනවා. අරූපාවචර මානසික සත්‍යය. ධිට්ඨිය තුල කන්හාව තිබුණාද? එයාට තේරෙන්නේ නැහැ කන්හාවෙන් කරන වැඩක් කියලා. කන්හාව නැති කරක් කියන තමයි අරූපාවචර ධානලාභියක් තේරෙන්නේ. එහෙනම් අරූපාවචර ධානලාභියගේ නිවන මාර්ගය නියම කොහෙද කියන්නේ? ධිට්ඨිය තුල කන්හාව. තේරුණාද? එහෙනම් රූපාවචර ධානලාභියගේ කන්හාව මේ නිවන කියන්නේ කොහොමද? අරූපාවචර කන්නාව අරූපාවචර ධ්‍යානලාභියට එයාට තේරෙන නිවන කියන්නේ ධිට්ඨිය තුල. එහෙනම් ධිට්ඨිය තුල නිවන කියන්නේ. ඒ කන්නාව නැති දැන ධිට්ඨියම නැහැ. ඒ ධිට්ඨිය විතරයි කන්නාව තියෙන්නේ. ඒක නිසා නිවන ධිට්ඨිය. දැක්ම. රූපාවචර ධ්‍යානලාභියාගේ නිවන කොහොමද? සංකල්පනාව. තේරුණාද? එතකොට දැන් අපි හිතමුකෝ සීයබ්බත පරාමාවට වගේ කියන එක දැක්කයි නේද තියෙන්නේ ශරීරාම පොළය. ඔයගොල්ලන්ගේ නියම තියෙනවා. දැන් මොන නිවන්ද තියෙන්නේ? නිවනක් තියෙනවා මේ හැම මොකක් නැත්නම් ඉන්නේ. ප්‍රඥය. මේ සංසාරගත සත්‍යය එක එක විදිහට නිවන් ගන්න. ඒ මොනවාට ආවෙන්නේ නිවන. දැන් මනුෂ්‍යයේ අරූපාවචර පුරා බ්‍රහ්මයන්ගේ නැත්නම් අරූපාවචර ධානලාභියාගේ නිවන තියෙන්නේ ධිට්ඨිය තුලයි. රූපාවචර ධානලාභියාගේ නිවන තියෙන්නේ සංකල්පනාව තුලයි. එයා ප්‍රතික්ෂේප කරනවා වැඩක් නැහැ කියනවා පිළිකුල් කරනවා සංගීතාංගයි භෞතික සත්‍යයි. ඒකේ ප්‍රතිවල එයාට බ්‍රහ්ම ලෝකයේ නිවන. නෑ ඔයගොල්ලෝ නැරලා තියෙන විදිහටනේ මොහොමද? නෑ හතර පොලක නම්නා යන්න එහෙම ඉපදුනා නම් දැන් ඕගොල්ලන්ටත් අයිති නිවනක් තියෙනවා.
ඒගොල්ලන්ට අයිති නිවන. බුදුහාමුදුර දේශනා කරන නිවන මොනවද? මේ හතර කොලෙම තනිවම නැති වෙයි. දැන් ඔයගොල්ලෝ කියන නිවනේ කියන්නේ මේ තුන හතර කොලෙම ගන්නවා කියන්නේ. ඒනම් අපි හදාගත්ත නිවන කියන්නේ මොනවද? හා මේ හතර කොලෙම ගන්නවා කිව්වොත් තමයි අපි වෙන්නේ. දැන් අපිට වැඩි උසස් රූපාවෙන් ගන්න මේගොල්ලෝගේ නිවනේ මොනවද? දෙකොලක තණ්හාව තිබුණාම එක තමයි බලන්නේ. අරුමවද වහන කියනවනේ. ඔව් එකදැනක ධර්මාව තිබුණා ඒක තමයි ඒගොල්ලෝ. මේ කෝකෙන් උසස්ම වර්ත්‍යය. එකදැනක විතරක් ධර්මාව තියෙන එක නාන්න හතර කොලක ධර්මාව තියෙන එක. ආ බුදුහාමුදුරන්ට උසස්ය. තේරුණානේ. ඒකට ඊට වැඩි උසස් කමෙන් අඩු වෙන්නේ දෙකොලක ධර්මාව තියෙන එක. එහෙනම් බුදුහාමුදුරන්ට වැඩින්නේ රූපාවචක බ්‍රහ්ම. මානසිකවත් එන්නේ එතන ඉන්නලා. දැන් අපි වැඩි කොහොමද? අපි නම් හතර කොලෙම කියනවා. දැන් එන්නා ඔයගොල්ලෝ කිව්වක් නැත. නැහැ කියන්නේ. බොරු කියන්නේ කියයි. දැන් ඔයගොල්ලන්ගේ නිවන හරියට විස්තර කරලා දෙන්නේ සෝම තිලක ජයමහා මහත්තයා. ඔන්න කරා අපි. දැන් මෙතන තමයි පාස්පාස්නේ. මොකද මතක රෝහිතයන ජයමාත්‍යා ජයමාත්‍යා කියන්නේ ඔබේ හින්දුම කියන්නේ ඔය දිනා කාරණා හතරක් එන්නේ ඒ හතර පොලේ තමයි මොකද බලන්න ඔයගොල්ලන් කියනවා කියන්නේ ඔය හතර පොලේ ඒක පොදු කියනවා එකතැනක් කියනවා පොඩි පුතුගේ කතා වෙලෙන් දිනවා කියන්නේ පොඩි පුතු ඉන්නේ මොකද ශරීරයේ පිට නේද අනන තණ්හාව නේද කියන්නේ තව කියනවා පොඩි ධුවගේ ආයෙක ශරීරයේ පිට නේද කියන්නේ ඊගහට කියනවා ඔව් විරින්දේගේ දෙන්නේ ඒකත් කොහෙද කියන්නේ ඒකත් අපේ නේද විරින්ද කියව ඔයගොල්ලෝ හැමියාගේ නේද ඒකට මාරු කරා දෙන්න අවනා කියන්නේ මේක ඔබට තමයි තේරුම් දැන් රූපාවච රහිනේ නේද දිට්ඨියේ තියෙන දැක්ම අරූපාවච ධර්මයගෙන නේද මනිකාරයේ තියෙන සංකල්පය තේරුම් ඔයගොල්ලන්ගේ නිවන රූපිත ධර්මඥානෙ නිවන. දැන් ඔන්නෝයි පරතරේ තමයි දැන් වැඩෙන්නේ. ඔය ධර්ම නිවනයි බුදුහාමුදුර ධර්මාව නැති තැනට යන්නයි යන්නේ කොහොමද? හරි ගැටලුවක්. දැන් ප්‍රබල වෙන්නේ කාරණුව එතනම වගේ. සංකත නිවන නම් හැමදාම සංකතේ ඉන්නවා. සත්‍යනේ සංසාර තේරෙනවද දැන් ඉස්සරහ ඔයගොල්ලෝ මැරුනේ ඔය හතර පොලේ නිවන කියලා විචාර කරනවා ඒකයි ඔය හතර පොල ලැබුණේ ඔබ තමයි නැත්තේ
එතකොට මේ ගමන මරනවා ඔය හතර පොලේ නිවලා තියලා ඊළඟ මොකදේ? ඈ? ආයෙ ඔබම නැති. තණ්හාව එකදී. එතන තණ්හාව නිවලදී නැත්නම් එයාගේ ගෝචර ප්‍රදේශය. දැන් අනිම තරහට ගොනවගෙන දැක්ක සත්‍ය. නැතු මේ ඕගොල්ලෝ හදාගත්ත දැනගෙන නිවන නෙමෙයි මේ තණ්හාවයි ඕගොල්ලෝකට අතෝල ඕගොල්ලෝ පත් කරන්නේ. දැන් ගුණාන්තර ගන්නේ මේ තණ්හාවේ ක්‍රියාකලාපයේ මේ ධර්මානුකූලව හැදීමෝනි. දාන සීල භාවනාවනි කඩකඩ ඉස්සරහට ගිහිනවා. ඒතර නිවන නෑ කියන්නේ. එනවනේ. දැන් සීල තමයි ප්‍රශ්නය අඳගන්නේ. අර යමති ගුණේ යාල් දරවල අත්තරල මේ වගේ ආපු අවස්ථාවක නැත්නම් පැවිදි කෙනෙක් ඒ එතන ඉඳලා යන්න ඕන ගම තියෙන්නේ සීල සමාධි ප්‍රශ්නය. ඉනි අය ආයතේ හැම වෙලේම දාන අත්තරින් කියන්න ඕනේ. අර මොකට වුණත් දාන අත්තරම කියන්නේ. පැවිදියි. නමුත් ඒගොල්ලෝ සීල ගත්ත දවසට දන් දෙන්න ගිහින් අමාරු වෙන්න එපා. මේ ගමන ඉස්සරහට යන්න අහතොත්. ඒ මම දෙවිඳ එතෙන්දී සීලේ ගුණ ගන්න බලන්න. සීලෙන් එහා ගුණයක් ගන්න බලන්න ඕනේ. සීල සමාදන් වුණාම, අට සීල සමාදන් වුණාම. මේක තමයි මේ ඒතකොට දැන් තේරෙන්නේ නැත්තේ මේ අපේ නිවන කොහෙද තියෙන්නේ කියලා දැනෙන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ නිවනට අපි යන්න හදන්නේ. යන්න යනකොට මේ නිවන අත්තරින් වෙනවා බලන්න. තේරෙන්නේ? අත්තරින් තමයි මේ ශික්ෂාතුම වඩන්නේ. ඒක නිකන් අත්තරින්ද බෑ විතර කල්පනා කරලා දරසල අත්තරින්ද බෑ මෙතන තියෙන නිස්සාර භාවය මනුල ගන්න ඕනේ අර තණ්හාව මහත් කරගන්න. ඔබ තමයි වෙන්නේ. තාම මොනවද ගැටලුවක් තියෙනවද? ඔකියන්නේ. ඒක බැඳෙන එක වැරදි නෑ. ඒක ස්වභාවය. දැන් ඔබලු හිතන්න එපා දැන් විනාඩි 5ක් භාවනා කරපුවම අපි මොකක්ද භාවනාවේ මොනින්ම ලැබෙන්න ඕන කලේ මොකද්ද? ඔකයි සබ්බවාරස අපරිණාමී කියන දුක ලැබෙනවා. එහෙම නැත්නම් තණ්හාව අහක් වෙනවන ශරීරාවලින් මුලින්ම භාවනා කරනවා. තේරුණානේ? එතකොට හොඳට භාවනා කරන වෙලාවේදී විතරයි මේක වෙන්නේ. ශරීරාවලින් තණ්හාව අහක් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? ඔයගොල්ලන්ට දැනෙන්නේ කොහොමද වෙන්නේ? දැන් භාවනා කරනවා කියනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ ගුණය එනකොට ශරීරාවලින් තණ්හාව අහක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් ඔළුවක් තේරෙනවා. භාවනා කරනකොට ඔළුවක් තේරෙන්න මොකද නම් ඔය විදියට මේ මගේ වෙන්නේ හිමුණක් එකයි නැත්ද? එහෙම කන්දක් තියෙනවා. තේරුණාද? එලක් කියලා දැන් කකුල නිදෙනවා. එතකොට කකුල තියෙද නැද්ද කියලා තේරෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මගේ කකුල තියෙන්නේ ධර්මාරෝ වෙනවා. භාවනා කරනකොට මගේ කකුල කියන එක අහක් වෙන්නේ නැද්ද? හොඳට භාවනා කරොත්. කියලක හරි අහක් වෙනවා නේද? මේ අත්දැකීම කාටක් තියෙනවා නේද? මේ රීඩාන වල මමත්තේ ශූන්‍ය වෙනවා නේද? අඩු වෙනවා නේද? භාවනා කරනකොට. නැරිට කරපස්සු මොකද? ආයේ රීඩාන වල මම. ආයේ මම වෙලා. ඒක ගැටලුවක් නෑ. නේ තේරුණා නේද? පුරාණ රෝගියා වෙන්නේ මේ භාවනාව බහුලීකත කරන්නේ. ඒක බහුලීකත කරනවා කියන්නේ මොකක්ද? වැඩි වැඩි කරා. දිනපතා කරා. වෙනකොට මොකද වෙන්නේ? අර ශාරීරිය තුල මමහක් වෙන එකේ අධ්‍යක්ෂින් ප්‍රමාණය සමන්ට වැඩි වෙනවා. තේරුණාද? වැඩි වෙනකොට වෙන්නේ මොකක්ද?
එයාටම අත්දැකීමක් වෙනවා මේ ශාරීරික හානියක් කියලා. මේ මනෝ වෙලා ඉන්න එක දැන් ඔයගොල්ලන්ට අහුවා කියාගෙනවා හීන් හඩකින් කියනවා වගේ අන්නේ මේ කිය. තවම කියාදෙනවා නෙමෙයි සමාන මේක ග්‍රහණය වෙනවා. මෙහෙම ඉන්න එක කිස්සෙල්ලා ඉන්න වාට වැඩිය සුදුයි. ඒ දුවේ මොකක්ද? කිස්සෙල්ලා දෙන්නේ දුක. තේරුණාද? දැන් දුක මේකෙන් දුකේ කොටසක් අඩුයි. ඇයි ශරීරයෙන් දැනෙච්ච දුක අඩුයි? එහෙනම් ශරීරයෙන් දැනෙච්ච දුක හැදුවේ කොහොමද? ශරීරයෙන් මගුයි. තේරුණානේ? ශරීරයෙන් මම වීමෙන් තමයි ශරීරයෙන් දුක හැදෙන්නේ. දැන් ජීවල් දරවලින් දුක හැදෙන්නේ කොහොමද? දූ දරුවන්ගෙන් දුක හැදෙන්නේ කොහොමද? ඒවා මගේ වේදනාවේදී විතරයි. ඔය නැති කාලේදී දුක නැහැ. නිඳ ගියා දුක ඒ වගේ යන්නේ නැහැ. නමුත් ප්‍රශ්න තියෙන්නේ නිින්ද ගියාම සිහි කල්පනා කරන්නේ. ඒකෙන් දැන් යථාභූත ඥානය සම්මාදිට්ඨියෙන් ලබන්නේ. ඒ නම් ඇහැරෙන කොට මාර්ගය බදාගෙන අපි ඇහැරෙන්නේ. ආයෙ දුකට ඇහැරෙන්නේ. පදාගාලි කොහේ දාගත්තු ප්‍රශ්නේ වෙන මොකද දාගන්න පුළුවන් මිනිහෙන් ලෝකේ නැහැ නක්. ඒක හිඳ දුකෙන් මිදෙන්නේ නැහැ. කඩේට ගිහින් අර මේ බිලට් එක ටිකක් බිලියයි. නේද? ඔයගොල්ලන් නම් උපක්‍රමයේ ගිහින් යන්නේ මොනවාද? නින්ද, පය 15කට වැඩි වයිඩ්ෝ ඉන්නවා, ධන වැඩි. කෙනෙක් පය 15කට වැඩි නින්ද ගලක් ඒක දිගට කැඩෙන්නේ නැතුව මොකද වෙන්නේ? යානේ ඉති. යානේ මගේව නැහැ. මගේව නැත්නම් මේ ලෝකේ මගේ බිරිඳ නෑ, මගේ දුව නෑ, මගේ පුතා නෑ, මගේ ගෙදර නෑ. තේරුණානේ? හැබැයි මේ මෑනෝ ඒ බහලෝ පැටි කාට හරි ඉඳි දෙන්න නෙන්න කිව්වම මෑනෝ පුළුවන් නේද දැක්කම ගරන් යන්නේ. හැබැයි මගේ දිහා හැරෙන්නේ නැහැ, පොඩ්ඩක් වෙ හැරෙන්නේ. තේරුණානේ? නින්දදී වැඩ කරන්නේ නැහැ. නින්දදී හිතක් නැන්නේ හිතේ තමයි කියන තණ්හාවට හරියක් ගන්න පුළුවන් තරමක් නැහැ නින්දේ. තණ්හාවට නැතුණ නැක්ක බැහැ නින්දේ. හැබැයි මනෝනා තමයි නින්දේ මනෝ වල තණ්හාව මනෝ විඥානය අතර නැතුමන් නැතුව තමයි කරන්නේ. මොනවද තමයි කටු? එකමනේ ඒ නැත්නම් හැබැයි ඊගා ප්‍රතිපලෙ මොකද්ද? ඔව් ඊගේ ප්‍රතිපලය බෙහෙත් දීපු ගිරුවේ මොහොතේ ඉස්සර මොකටද ගිරුවේ කියන්නේ? එතකොට මම අරගෙන පලි ගන්නවද අරෝගයෙන් පලි ගන්න තමයි මේ මොකද? ඊට පස්සේ මොකද? ඒක තමයි අර අතෙන් තියෙන්නේ. එතකොට එතකොට මනුස්සත්වයේ නැතිව සර්වපායනයකට යනවා. එගෙන සියදිවි නසාය කියනවා. මිනිමල් මත අපරාධ. එතන එතනින් ගොඩට එන්න බෑ. දැන් එහෙම කියලා කියන්නේ දැන් මේ කාටවත් මැරෙන්න දෙන්නේ මැරෙන්නේ කොහොමද? තමන් සියදිවි නසාය ගැනීම හොඳක් කියලා දැක්කේදී එතන සතෙක් මරපු එකම ඒ තමන් මැරෙන එක මරා ගන්නත් එහෙම වෙනවා. මොකද අවසාන මොහොතේ ඔබ බලපාන ඒක නරඹන විදිහ උප්පත්තිය. තණ්හාව ඕන එකකට ඔප්පි. කැමති දෙන්නේ මොකක්ද? තේරුණාද? එතකොට දැන් මේ තණ්හාව තමයි වගේ මහා විශාල දේවල් මේ සංසාරේ කරගන්න. දැන් ධර්මයක් විදිහට ඔයගොල්ලෝ දැන් හතර පොරට කන්නවා කියන ඉස්සර ජීවිතේ මැරුණා. මොකද ප්‍රතිපල? ඔව් දැන් හතර පොරට කන්නවා කියගෙන ඉපදුනා. තේරුණාද? දෙපොළක කන්නවා කියගෙන මැරෙන කවුරු හරි ඉන්න උපදින්නේ. දෙපොළක කන්නවා කියන භවයේ. තේරුණාද? එහෙනම් රූපාවචර ධ්‍යානලාභය මැරෙනොත් ඒ ධ්‍යානය පිරිහෙන්නේ නැතු උපදින්නවද මනුස්සෙක් කියලා? රූපාවචර බ්‍රහ්මයේ කියලා තේමන අයම ඒ ජීවිතයේ මනසෙක් වෙන්නේ. පස්සේ වෙන්න පුළුවන් සංසාරේ අයාතක පිළිහිලා ආයෙ ඉන්න පුළුවන්. එහෙම දුවන්න කියන්නේ
ආයේ සතර අපායට මෙයා යන්න පුළුවන් ආනන්දවත් ආරම්භය. අතෙන් ගැලවෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ මැරුනේ හතර පොළොක් කරනවා කියන්නේ ජීවිතේදී ඒක ප්‍රතිඵලය. ඔව් හතර පොළොක් කරනවා කියන්නේ මේ මනුස්සත්වයෙන් ලැබෙනවා. දැන් මනුස්සත්වයේ ලබනවා පුළුවන් මේ ජීවිතේදී ඔය තණ්හාව ඔය හතර පොළොනේ තව වැඩි කරන්න අවධානයකේ වැඩි කරන්න. එතන වැඩි කරපුවා මනුස්සයාට කපු දෙකයි නේ ඔය තණ්හාවට පුළුවන් ගොඩකට ඊගා ජීවිතේදී කපු හතරක් කරනවා. එතන තණ්හාව පරිදිම කරගන්න. කපුල් හතර විතරනේ දැන් අනිත්‍යව ගොනු එනම් පදවලු. එනම් පද කියන්නේ මොකක්ද? එනම් පද කියන්නේ අනින්න අනක්ම. කියන්නේ එකමහන කට. නේද? එනම් පද කියනවා මෙතන කියන්නේ මොකක්ද කියලා? ඒ වගේ. ඒ වගේ වැඩිින් කරලා මරනවා මොකද වෙන්නේ? අන්නව ගන්න මෙයාට ඕනේ එනම් පද කියන්න. අඩුවක් නෙවෙයි කටෙන් කියලා හරියන්නේ නැහැ දෙනවා ඊගාව. අපෝ හතරේ අරගෙන බැරි. දැන් ඉන්නේ අනු පද ඕනේ නැන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඊගාව ජීවිතේ හරක්. හරිද? තණ්හාව ඔයගොල්ලෝ මේ ජීවිතේ පෝෂණය කරන karma තමයි ඊගාව ජීවිතේ සම්බන්ධ වෙන්නේ. තේරුණාද? එහෙනම් දැන් සංහාරේ මේ බලගත් කෙනා සංස්කාරය. තේරුණාද? සංස්කාරය. දැන් ඔබට ඕනම සාක්ෂෝරේ කියනවා මේ තණ්හාව අඩු වෙන ජීවිත සලස්මක් හදලා දෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මනුස්සත්වයේ රැකගෙන ඉන්නනම් පන්විල රැකගෙන ඉන්න. එතකොට මොකද වෙන්නේ? අර උත්පත්තියෙන් එනාම සංස්කාර මට්ටම රැකගන්න මහන්සි ගන්නවා. ඒක වැඩි වෙන්නේ නැහැ. පන්විල කැඩුවා මොකද වෙන්නේ? නරක පැත්තෙන් තණ්හාව වැඩි කරනවා. නරක පැත්තෙන් තණ්හාව වැඩි වුණොත් මොකද වෙන්නේ? පව් කරනවා. පව් කරලා ප්‍රතිඵලය මොකක්ද? සතර අපායට යනවා. ඔබ මනුස්සයෙක් වුණා. වෙනාර තණ්හාව වැඩි කරලා හොඳ පැත්තෙන් තණ්හාව වැඩි කරගන්න. මේ කියන්නේ මොකක්ද? තණ්හාව නැත්තම් පින් කරන්න බෑ. හුඟක් දාන මාන දෙනවා. ආමිෂ පින්කම් කරනවා. මොකද අවසාන මැරෙන්නේ එතකොට වෙනාරට වැඩි තණ්හාවේ හොඳ පැත්තේ දිනුවා. ප්‍රතිඵල මොකක්ද? මනුෂ්‍ය නෙමෙයි දිවි. තේරුණාද? මනුෂ්‍ය නෙමෙයි නෙමෙයි. නරක පැත්තෙන් තණ්හා වැඩි කරක් පව්. හොඳ පැත්තෙන් තණ්හා වැඩි කරක් පින්. එහෙනම් මේ තණ්හාවේ දෙපැත්තක් තමයි තියෙන පව්. නැතෝ තණ්හාව නැති කරන්නේ. ඒ වගේ මේක වාක්‍යයක් තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. තණ්හාවේ දෙපැත්තව තව දෙපැත්තක් තමයි පව් කියන්නේ තණ්හාවේට. පින්න කියන්නේ තණ්හාවේ නියෝජනය. තණ්හාව නැත්තම් පින්නන්නේ අවස්තියි. උදාහරණයක් පෙන්නනවා තණ්හාව පිනක් විදියට කරගෙන හිටියේ නැත්නම් නැත්නම් තණ්හාවෙන් පව කරනකොට එයාට සංසාර විමුක්තියක් ගන්න සුදුසු කමන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ ඉස්සෙල්ලම වෙන්නම පවෙන් පහක් වෙනවා. එතන මේකට බුදුහාමුදුරුවෝ දෙන්නේ ඕගොල්ලන්ට පන්සිල් රැක් තමයි. ඔබ තමයි පවෙන් පහක් වෙන ක්‍රමය. පන්සිල් රැක්කා කියලා පවු ඔක්කොම නැති වෙන්නේ නැහැ. පවු ඔක්කොම කර්මාවෙන් පවු ඔක්කොම නැති වෙන්නේ අර භාවනා කාලයකදී විතරයි. ඒ විනාඩි පහ වුණ හොඳට කරාම ඒ විනාඩි පහ තුළ සබ්බම අපස්සක්. දැන් ඔයගොල්ලෝ බණහැදුවා සබ්බම අපස්සක් කරන්නේ නැහැ. නමුත් සතර පායේ යන කවුරු මොකද පන්සිල් තමයි මෙන්න මෙහෙම තමයි මේ ධර්මය. තණ්හාව තමයි මේ දෙකම කරන්නේ. නමුත් තණ්හාව හේතනකොට තව නැති කරගෙන තමයි පින උදව් කරගෙන තමයි තණ්හාවේම නෑ. ඌරාගේ මාළු ඌරාගේ කපන එකම උදව්වම කරන්නේ. දැන් තණ්හාවේම අයිතික තණ්හාවේම ප්‍රතිඵල දෙකක් තමයි තණ්හාවේම නියෝජිත දෙයක් තමයි පවහන් පිළි. තේරුණා නේද? යා තණ්හාවේ දරුව දෙන්නේ එක දරුවේ නරකයි එක දරුවේ හොඳයි. නරක මොකද්ද? පහ ඔයගොල්ලන්ට කියනවා තණ්හාව නැති කරන්න යන්න නරක දරුවෙක්ට ආශ්‍රය හත්තන්න.
හොඳ දරුවා අල්ලන්නේ. මොකටද මේ අල්ලන්නේ? අම්මා විනා. අපිට තේරෙන්නේ නැහැ මොනේ පින් දරුවාට කවදාරින් ගොන්න. නෑ එහෙම නෙවෙයි. පින් කරලා යන්නේ අපි තණ්හාවට පහර දෙන්න සතුටුමත් වෙන්න විතරයි. ඊගාට කරන්නේ භාවනාව. භාවනාව කියන්නේ කාමාවචර පිනක් නෙවෙයි වෙන දෙයක්. ඒවනම් කාමාවචර පිනක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ඒ ගැන දැනගන්න. ඒක තණ්හාවේ හැටි කොහොමද? ඒකයි මම අර දෙන්නේ තණ්හාව මේව ප්‍රියාකාරීත්‍යක් කියනවා. පාඨම මහා විදියට මොකද වෙන්නේ? භාවනා කරලා අවසානයේ නැගිටිනවා. ආයෙත් අනුමානව අරිටියව අල්ල ගන්න. ඒකට කමක් නැහැ. දැන් උදාහරණයක් ගන්න. ඔය දිගට දිගට කරනකොට ඔය ගතිය අහක් වෙනවා. දිගට අපේ ස්වභාවයෙන් අහක් වෙනවා. අර හැබැයි මෙහෙම කරන්නේ අපි අය කරන්නේ මොන වෙන්නේ? ඒක ප්‍රවමත් ගහලා එනවා භාවනා මධ්‍යස්ථානවල. ඊට පස්සේ ගෙදර ඉන්නේ ඔබේ ඉල්ලක් දැ මොකක් හරි බෑ කියලා එයාලා. ඒක තනිකර නරබෑ බොරුවක්. තේරුණා? ඊව කරන්න ගිහින් නිකන් අමාරු වෙන්නේ නේපා. ඒක නෙමෙයි වෙන්නේ භාවනා කරන කාලේ චිත්‍රය මේක අහක්. තේරුණා නේද? ඊගාව ආය අල්ලන්නේ කනමාවක් කරා. ඒකට කමක් නැහැ. ඔබ වැඩි කරනකොට ටික ටික මේක තියෙන ගුණය බුදුහාමුදුරන් තේරිච්ච ගුණය අපිට තේරෙනවා නේද? බොරු කරලා දෙන්නේ නැහැ. තරපලා දෙන්නේ නැහැ. අනු කියන විදිහට හැදිලා දෙන්නේ නැහැ. ඒව කරන්නේ නැහැ. තව මොන හරි ගැටලුවක් තියෙනවා නම් තව විනාඩි සාමයක් අපි යදමු. තියෙනවා. ඒක උදා ගන්න පුළුවන්.
දැන් එතන අපි අපේ දැනුමෝද සංහාව නැහැ කියලා හැදුවොත් ඒක අපේ ධර්මයක් නිසා බුදුහමරේ ධර්මයක් වෙනවා. ඒ බුදුහමරේ ධර්මයේදී මොකද සංහාව නැති කරන්නේ? ප්‍රහදාන වහන්සේදී උනේ සංහාව නැති කරන්නේ. ප්‍රහදාන වහන්සේගේ කිනුත් නැහැ. ඒකයි සංහාව නැහැ. එන්න ඕගොල්ලෝ නිකන් මේ අහවල් දෙයක් කරනවා තණ්හාව නැහැ කියලා ගොනු කරගන්න එපා. ඒක තමයි මම කියන්නේ මට තණ්හාව නැහැ අර කෙනෙක් කියනවා කියලා හදන්නේ මොකක්ද? තේරුණාද? දැන් ඒ ලක්ෂණය අපි හදා. දැන් අරකෙගේ තණ්හාව මොකක්ද කරන්නේ? නැහැ අරකේ අරකේ තණ්හාව නැත්නම් අරකේ රහත් වෙනවා. මම මගේ තණ්හාව නැත්නම් මම රහත්. දැන් උදේට ඉඳන් කියන්න ගන්න බැහැ. තේරුණාද? ඒවා අපි හදන බොරු. මරණ තියාගන්න. එහෙම තමයි මේ ධර්මයේ තියෙන්නේ. තණ්හාව නැති කරන්නේ නැහැ. දැන් හොඳටම තණ්හාවෙන් තමයි ඉඳි කරන්නේ. ඒකත් තමයි. හැබැයි පහස් පව් කරනවා කියන්නේ මෙතන හොඳ. එහෙම නැහැ. එතන වෙන්නේ. තිබුණා නම් මොකද දේශනා පංචශීලයේ අටශීලයේ දසශීලයේ කියන එක මේ වර්තමානයේ හදාගත්තේ විදිහක් නෙමෙයි බුදුහාමුදුරුවනේ දාගන්නේ. දැන් පංචශීලයේ කියන එක මේ විශ්වයේ අහක් වෙන්නේ නැහැ. අහක් වෙනවනම් බ්‍රහ්මය කිසි වෙන්නේ නැහැ. දැන් බ්‍රහ්මලෝක බ්‍රහ්මයේ විශ්වයේ තමයි. දැන් බ්‍රහ්මලෝකේ යන මිනිහෙකුට යන මනුෂ්‍යයෙක් බ්‍රහ්මලෝකේ යන්න නම් එයාට සීලයක් නැතුව සමාධියක් වඩන්න පුළුවන්. පංචශීලය රකින්නේ බෞද්ධ විතරයි. ඉතල එක දැනගන්න. ඒ උන්ව විතරද ලෝකේ අරගෙන ඉන්නේ පංචශීල ගැන දන්නේ නැහැ. කොච්චර මේ සීලේ උපසම්පදා සීලේ හැර අනිත් සියලුම සීල ලෝකෙන් අප්‍රදාන වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නේ සීලේ උපසම්පදා සීලේ. එතන තියෙනවා නම් හතර. තේරුණානේ? අනිත් සීල ඔක්කොම ලෝකයේ තියෙන්න පුළුවන්. මොකද හේතුව බුදුහාමුදුරුවෝ හිතියා නැතත් රූපාවචන අරූපාවචන ධ්‍යානලාභු ඉස්සේ නැහැ. මේ ගුණන්ට ඒ ධ්‍යාන වලට යන්න නම් මේ ගුණ තියෙන්න ඕන. එමන් පංචශීලයේ බුදුහාමුදුරුවෝ විතරක් දුන්නා කිව්වා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සක්විති රජ කෙනෙක් කියනවා. ඈ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සක්විති රජ කියන විස්තරය. ඒ සක්විති රජුගේ දස ධර්මයේ රාජ්‍ය පාලනය කරනවා පංචශීලයේ පිළිතෝන මිනිස්සු. එහෙමද කියන්නේ? පංචශීලයේ වෙනෝ කිසිම නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්න ඕනේ පංචශීලයේ හොයාගන්න. ධර්මයේ හොයාගන්න ඉන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ වගේ යන්නේ කවුද? පංචශීලයේ දාවතේ. බුද්ධත්වයෙන් හොයාගත්තේදී මොකක්ද? ඔය එකක් දික්කියෙන් තණ්හා වහක් කරන විදිය ඒක තමයි සතිපට්ඨාන නැත්නම් උපසම.
සමත භාවනාවත් බුදුහාමුදුරුවෝ ලෝකත්වයට ගෙනියනවා. ලෝකෙන් අතුරු දහන්නේ නැහැ මේ භාවනාව. එතන ඒ අපිට මෙහෙම එකක් ඉඳලා නම් අපි විතර උසස් જાතියක් මේ ලෝකේ නැහැ නේද? මොකක්ද අපි උසස්කම දෙන්නේ? උත්තර જાතියේ බෞද්ධ නාන සිංහල જાති සිංහල. කොහොමද අපි හදක දෙයක් නිසා අපේ පරම්පරාවෙන් අපි උගන්වපු දෙයක් නිසා ලෝකෙට අදාළ දෙයක්ද? එහෙමත් නැත්නම් ඒක අපි මේ හවස් වන්දිලා කරා අපි විතර වන්දිත් කරන්නේ මේ ලෝකෙ වෙන කවුරුත් නිකන් බලන්න බෝ නීතියෙන් ගන්නේ මොහොතේදී අනිත් ජාතීන් ඉන්න ඔය කෙලිය මේවා නම් දෙන්න එහෙනම් දැන් ඔය ගුණවල බලන්න ඔය ගුණලාගේ දූපතුලා කොහොම හරි මේ නෑයලා හරි උගන්වලා යවන්න දැන්නේ ඕස්ට්‍රේලියාව ඇමරිකාවම නෑ මේ වැඩක් නෑ අක්කෝ මේ ගදාගන්නේ නෝන කප්පන් ගන්නේ පාර කියන්නේ මේ මොකද එහෙම නෑ මේ රංගන කරගෙන යන්න වැඩි ඉන්නන්නේ ඕස්ට්‍රේලියාවේ යවන්නේ මොකද පුරාමනාලෝ නෙවෙයි පාරිය කඩනවා අද දෙන්න හිතාගෙන ඉන්නේ අපි ඔහාලුකේ සුපීරි බෞද්ධ මොහොතේ මේ බෞද්ධතාවට අපිට දෙන මොහොත මුණ උපෙන් ගහතිගේ තියෙනවා ඔව් ආගම බෞද්ධ යාත්‍රා කරන්නේ අපි නැති කියලා ලෝකෙ නැතිච්ච වැඩි තංගුනේ වැඩි දෙයක් කරන්නේ අපි දැන් තේරෙනවා මේක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ටික රකින්න මිනිහ ලොකු එයා බෞද්ධයෙක් වෙන්න ඕන නෑ නිකුත් තේරෙනවද දැන් අනිත් මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා මම මෙහෙම කර්මයක් කියමු ඔයගොල්ලන්ට උත්තර දෙන්න හදාගන්න පුළුවන් බලන්න බුදුහාමුදුරුවන්ට වටින්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා දැනගෙන කවුරුහරි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්‍ය ධර්මය. අසත්‍ය වලනේ දැන් දානේ නිවන් දකින්න පුළුවන්. සීලයෙන් විතරක් නිවන් දකින්න පුළුවන්. ඒවා සත්‍ය ධර්ම. තේරුණා නේද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මොකද්ද? දැන් අපි උදේ කතා කරපු කිලි. දානේ, සීල, භාවනාව වලින් නිවන් දැක්ක හැකි. මේකයි සංසාර මුක්තිය මාර්ගය. ඔතන ඔන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මය. මේ ධර්මය දැනගෙන අහලා මේ අහල විතරක් ඉන්නේ නැතුව මේ හතරම අපි තමයි දැන් මේ හතරම කියන්නේ දාන සීල භාවනා. නා සීල සමාධි ප්‍රඥා මේ 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 ටිකක් ඒකමයි. දර සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියන තුනම වඩන කෙනෙක් වුණාද අන්නේ යාත් විතරයි බුදුහාමරන්න වැඩේ. තේරෙනවද? දැන් බුදුහාමරන්නේ ධර්මයේ අහලා ඒ ධර්මයේ හැසිරෙන්න විතරයි බුදුහාමුදුරන්ට වැඩේ. එතකොට ධර්මයේ අහලා ඒ ධර්මයේ හැසිරෙන්න නඩ බුදුහාමුදුරු නමක් දෙන්න. මේ බුදුහාමුදුරු කිව්වම සුතව ආරකාව. දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවට කියන්න පුළුවන් දෙයක්. දැන් ඔයගොල්ලෝ මේ බණ අහන්න. ඔයගොල්ලෝ සුත ආර ශ්‍රාවකයෙක්ද? නැත්. ඔයගොල්ලෝ බෞද්ධයෙක්ද නැත්ද කියලා අහුවොත් දෙන්න උත්තරේ මොකක්ද? පැහැදිලි උත්තරයක් දෙන්න. වැඩි හරියක් අමොහොම දෙය කියන්නේ උපෙන් තාක්ෂණික ඔප්පු කරන්න තාක්ෂණික දැන් බුදුහාමුදුරුවෝ වැඩි වටින්න බෞද්ධයද සුතවත් ආර්යවාදයද? හයිද ඔබ දැන් නිශ්චිත උත්තරයක් දෙන්න බැරි නේද? සුතවත් ආර්යවාදය නම නැති ඉතල හරියට උත්තරයක් දෙන්න. ඒ වගේ සුතවත් ආර්යවාදයේ දිනම් මෙන්න මේ ගුණ දෙන්නේ බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය ගැන කියනවා. ඒ විමුක්තිය සම්මත වටිනවා කියලා තේරුම් අරගෙන අවබෝධ කරගන්න අවබෝධ කරගන්නත් තේරුම් අරගෙන ඒක ලබා ගන්න බුදුහාමුදුරුවෝ දීපු උපදෙස් පිළිපදීමේ යෙදিলা කියනවා. එතකොට පිළිපැදීම කියන්නේ මම මේ කරන දේවල් මානසික පන්සල් රැකගෙන ඉන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.
නිවන සංසාරයෙන් මුක්තියක් මේ සීලය මත මේ නිවනට හේතු වෙනවා කියලා ඒක දැනගන්න තේරුණා නේද? ඒක කරලා පන්දෙන් රැකෙන්න පුළුවන් නේ වෙනවා කියන්නේ. දැන් එහා කරේ දැන් සීල අටකින් සමාදන් වෙන්නේ දැන් ඔය සාරියෙන් බෙදෙනවා නේද? නේද? නිවන සාරිය නිසා ඔයගොල්ලෝ දිනන්නේ ස්තුතෝ තාරසාවක ගුණ තියෙන තියෙන්නෝනේ විභාගවලට ස්තුතෝ තාරසාවකේ ගුණ. තේමාවේද? ස්තුතෝ තාරසාවක ගුණ ලැබෙන තැන් මොනවද කියලා නෙවෙයි. මම කියන්නේ ඔයගොල්ලෝ හිතාගන්න බැරි මේ විශ්වාස කරන්නේ නෝන්නේ මේ වෙලාවේ අපි ළඟ කහ මර ළඟවත් එන ස්තුතෝ තාරසාවක ගුණ නැහැ. එහෙමද? ගුණ නැහැ. සුතන් ආරහාව ගුණ ලැබෙන්නේ කොහොමද කියලා කියන්නේ හේම ගුණ ලැබෙන්නේ ඒ පුජ්‍යලයා ඒ තැනත්තා උභවන්දරගේ ධර්මයේ අහලා සීල ශික්ෂාවන් සමාධි ශික්ෂාවන් ප්‍රඥා ශික්ෂාවේ යෙදෙන වෙලාවට විතරයි. තේරුණාද? ඒ කියන්නේ සීලයක් විතරක් ආරක්ෂා ගන්න තැනක සුතව ආරක්ෂාවකේ කියනවා ගුණ ඔය සීලයෙන් විතරක් නෙමෙයි. සීලයක් තිබිලා සමාධියක් වැඩෙනවා නම් සුඛාතාර ප්‍රාහක ගුණ නැහැ. එහෙනම් සීලයක් තියෙනවා සමාධියක් තියෙනවා ප්‍රඥාවට උත්සාහයක් ගන්නවා නම් එතන තියෙනවා සුඛාතාර ප්‍රාහක ගුණ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලම ගොඩේ තණ්හාවේ හතර කොටක් ගැන ශරීරයේ පිටතන්නව අහක් කරපු වෙලාවක සුඛාකාරතාව වුණා. මොකද සුඛාකාරතාව කියන්න පුළුවන්. මොකද මේ කියන්නේ මොකද්ද? ගුණය. ගුණය. තණ්හාව ශරීරේ නොයි ශරීරයෙන් පිටයි අහක් කරපු වෙලාවක සුඛාකාරතාවක ගුණය. තණ්හාව ශරීරයයි ශරීරයෙන් පිටයි සංකල්පනාවලයි අහක් කරපු වෙලාවට සුඛාකාරතාවක ගුණය. එහෙනම් තිබුණ මොකද වෙන්නේ කියලා අද ගොල්ලෝ කියනවා. මේ සෘතෝත් ආරසාවක ගුණ වර්ධනය වුණොත් සේක වෙනවා. සේක කියන්නේ කවුද? සෝවාන් සකදාගාමි අනාගාමි කුජ. එහෙනම් බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තේරෙන්නේ සෘතෝත් ආරසාවක ගුණ පුරුදු කරලා. තේරුණානේ? දැන් අද ඉන්දියාවේ ඉන්නව ඕන තරම් බම්මෝ ඉන්නවා නැත්නම් ස්වාමියෝ ඉන්නවා මේ වෙලාවේ අරූප රූපාවචර ක්‍රියාවලියට කමයි. එයාලා කියන සුතුවක් ආරසාව වුණා. නෑ ඇයි හේතු? එයා පොතට දීපු ධර්මාව කීපකින් අහක් කරා. ඒ මේ වෙලා. තෝ කරා. තේරුණා? දැන් මේ වෙලාව ගත්තොත් බ්‍රහ්ම ලෝකයේ ඕනතරම් බ්‍රහ්ම වේල අයගොල්ල සුඛවත් ආරසාවක ගුණ තියෙනවා නෑ. නමුත් ඔයගොල්ලෝ මං කියවන්නේ උදේ වරුවේ දාන්න ඉස්සෙල්ලා ඇවිදිනකොට මෙන්න මේ කකුල දිනකොට වම් කකුල පොළවේ වදින එක අවධානයෙන් ඉන්න. දකුණු කකුල පොළවේ වදින එක අවධානයෙන් ඉන්න. එහෙම ඇවිදින්න. ආනමේ අවධානය දෙනවා කිවිත්‍ය ඇවිදින ආඩි දෙක. ඒ ආඩි දෙක තුන දරුණු සුත්‍ර කාරණාව වුණා.
තේරුණා. එහෙම වෙන්නේ හිතන්නේ නැහැ නේද? මෙතන කී දෙනෙක්ම හිතුවා ඇවිල්ලා ආවකෝ කියන්නේ බලන්න නේද? අපාය යන්නේ. ඔබමම සාමරණේ කියන්නේ. අන්නේ ගොල්ලන්ගේ ඉන්න ඇවිත් වෙලාවේ පුතුවක් ආශාවන් ගොඩක් නැන්නේ. ඔව් ඔය සක්මන් භාවනාව කියන්නේ පූර්ණ විපස්සනා භාවනාව. ප්‍රඥා පිස්සා. එතන සතිපට්ඨාන සූත්‍රයේ දෙන භාවනාව හරියට ගෙනවනවා නම් ඒක විපස්සනා භාවනාව. ප්‍රඥා පිස්සාව තමයි කියන්නේ. හැබැයි ඒක පටන් ගන්න ප්‍රඥා පිස්සාවේ නෙමෙයි එතන. ඔයගොල්ල මොනින් හැදිලා එන්න ඕනේ. ඒක නේ මම මේ කියන්නේ. පුරුදු වෙන්න පුළුවන්. එතකොට ඔය විපස්සනා භාවනාව කරන වෙලාවක තියෙන සුපස්කාර භාවක ගුණයි. ඕකෙන් නැතුව සීත වෙන්නේ නැහැ. තේරුණානේ? දන් දෙන්නට කවුරුහත් සීත වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. සමත භාවනා මුචේ වැඩිවන සීත වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. මොනවා මොකද සීත වෙන්නේ? විපස්සනා භාවනාව සම්පූර්ණයි. තේරුණානේ? එතකොට දැන් මේ සමත භාවනාව එහෙම භාවනාව. හැබැයි මුලදී ඉච්ඡා ප්‍රබල වෙන්නේ නැහැ මුළු කරන්නේ. පුරුදු කරනවා මේ කර්ම භාවනාව කාලේදී ಗುಣ මොනවද? සුතවාස්කාරකාව ගුණ. සුතවාස්කාරකාව ගුණ වැඩි වෙනකොට එයා සීත වෙනවා. තේරුණානේ? එහෙම නැත්නම් සුතවාස්කාරකාව ගුණ නැති වෙන්නේ සීත වෙන්නේ නැහැ. සීත කියන්නේ සෝවාන් සතරදාගාමී සම්මාදී කියලා අපි කියනවා. සමාධි කියලා ගන්න ඕන නම් සුතුවක් ආර්සාව ගුණ පුරුදු කරගන්න ඕනේ. එතකොට උත්පත්ති බෞද්ධයා උපෙන්දාතකේ බෞද්ධකම කියනවා කියලා ලොකු මොකද දෙයක් නැහැ. තේරුණානේ? එයාට පස්කව ගොඩන්න පුළුවන්. ඒක නිකන් උභාවයෙන් ආපු පරම්පරාවෙන් ආපු එක. ඊට වැඩි දැන් බුදුහාමුදුරුවෝ කියන උත්පත්ති බෞද්ධිය නෙමෙයි. කවුද ඕනේ? සුතුවක් ආර්සාව. ඒ දුක ආර්සාව කියනවා නම් සුතුවක් ආර්සාවක ගුණ තියෙන සුතුවක් ආර්සාව. දැන් අපි ධර්මය අහලා නිකන් ඉන්නවා. එහෙමත් බෑ ගුණ ලැබෙන්න ඕනේ. දැන් ඔයගලන්ට මම දෙනවා දැන් ලබන මානසිකව මේ වැඩසටහන මම දැන් මාස හතරක් දුන්නේ. ඔයගල කරවන්න කැමති. නැහැ නම් ඉතින් මෙන්න මේ විදිහට කරගෙන යන්න වෙනවා. නිකන් කැමතිද? දැන් අයිස්ක්‍රීම් ලංකලක් වගේ නේද? කන්න කැමති අය. තාම දැන් මේක කරලා බෑ. ඒක කරා කියලා අර උපපති බෞද්ධක කියන හැදිච්චින නිකන් අහක් නෙමෙයි. එන්න ඕගොල්ලන් මෙන්න මේක කරගෙන යනවා එහෙනම් ලබන මාන්නේ ඉන්න නම් ඔබලන්ට සිද්ධ වෙනවා හෙට ඉඳලා අද ඉඳලා ධර්මයේ කැවිජතරක් තියෙනවනේ ඔය 24 ඔයගොල්ලෝ ගන්න සුතවක් ආශාවක ಗುಣ කිදික් කියන්නේ නීතු ගානයි නැති කාලයයි මේක කරගන්නේ දක්ෂතාවයක් ඇති වෙනවා වෙන දක්ෂතාව මොනවා කරන්නේ ඔයගොල්ලන්ගේ වෙන වෙක්කිරින් උදවාම කරන්නේ තේරුණාද මම මෙච්චර ධර්මේනවා මම මෙච්චර සීනිගත්තා මම මෙච්චර වන්දනා ගියා මම මෙච්චර භාවනා කරා එහෙම නැහැ මොකද බුදුහාමරන්ට වැඩගත් දේ මොකද සුතවත් ආර්ථාවකයේ කියන එක අන්න මේ සුතවත් ආර්ථාවේ ಗುಣ තියෙන ධර්මයි නැති විතරයි කියනවානේ ඔයගොල්ලෝ දැක්ක වෙනවා දවසකට විනාඩි 5ක් හොයාගත්තෝ මෙන්න මේ විනාඩි 5න් වගේ සුතවත් ආර්සාවක ಗುಣ තිබුණා කියලා ස්ථීරව කියන්න පුළුවන්. එතකොට විනාඩි 5ක දවසක තිබුණත් පැය 23යි විනාඩි 55ක් තුන මොකක්ද වෙලා තියෙන්නේ? ඈ? සුතවත් ආර්සාවක ಗುಣ නැහැ. ඒක තමයි. විනාඩි 5ක් හරියට වරද්දන්න නැතුව තිබුණා කියලා දැනගන්න ඕනේ. ඒක බුදුහාමරට කියන්න. එළනේ දැන් මෙලෝදයන් නැති කියනවා කියලා හිතාගෙන ඉන්න එකට වැඩිය හරියට කියනවා කියලා දැනගත්ත විනාඩි 5ක් හරියු. තේරුණානේ? දැන් ඉතල විනාඩි 5ක්
පුදුවා කාර්යාව වුණා මොනවාද තිබුණා කියලා දැනගත්ත කෙනාට ඕනනම් පුළුවන්නේ ඊගාදාට විනාඩි 10 කර ගන්න. එහෙම තමයි පැය භාගික කරගන්නේ. පුදුවා කාර්යාව කියන්නේ දුර තියෙන දන් දුන්නා කියලා දැනගන්න කෙනා පුළුවන් මේක කරන්න. බැ එහෙනම් කොහොමද පුදුවා කාර්යාව වුණේ විනාඩි 5ක් ගන්න ඕනවලට දැන් කියලා දැනුම අනුව දීති මුලින්. අද සත්‍ය දැන. ඉස්සරේ වහක් කරන්නේ. ඈ? නෝ නිකන් කඩේට ඇවිල්ලා යනකොට මෙයා දිහා පිටට යන දුරක් තියෙනවා. ඇවිල්ලා යනකොට මොකක්ද වෙන්නේ? වාහන කපලයි, ජපන කපලයි ගැන අවදාන. අනේ එතකොට ඒ පහේ සූත්‍රවත් කාරණාව මොකද? ඒ කියන්නේ මොනවද ඒ ಗುಣ කියන්නේ? ඔයගොල්ලෝ මේ සංසාරයක් හදන දුනියා මේ සංසාරය නරඹන දුනියා. ඒ හින්දා අපි අකමැති. ඒක හරි. ඇයි බැරි? ඇයි ඔයගොල්ලන්ට උදේ ගිහුවා දවල් කරගන්න බැරි වුනේ නිකන් ඇවිදින්නේ නැත්තේ ඒ කාරණා. ඇයි කියන්නේ? ඇයි බැරි වෙන්නේ? අපිට ඒ ගුණියම වැඩක් නෑ. අපිට ඕනේ වෙන මොකක්ද? නෑ ඔය ගුණේ වැඩි වුණා මොකක්ද වෙන්නේ? ධර්මයක් විමුක්තිය ලැබෙයි. ඒක මම කියනවා නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්මයේ. සුදාතර රාමගුණ වැඩි වුණා මොකක්ද ලැබෙන්නේ? සංසාර විමුක්තිය. දැන් ඔයගොල්ලන්ගේ සංසාර විමුක්තිය කොහෙද තියෙන්නේ? අර පැලපති ඔන්නයි ගැටලුවෝ යන්නේ. අමුදු දෙයක් නෙවෙයි මේ කැරපෙන්නේ කොහෙන් කොහෙන් ගියා. තේමන්නේ නමුත් මේ පැන්කොටේ ඉන්න ගමන්ම මේක පුරුදු වෙන්න ඕන මේ දෙකේ සම්බන්ධනාත්මක දැනුම පස්සේ ඒවි තේමන්නේ නැතු මේක අත්හැරලා නෙමෙයි මේ වැඩේ කරන්නේ ඒගොල්ලන්ට පුළුවන් එනම් මං කියපු කාරණේ තේරුම අරගෙන හෙට ඉඳලා විනාඩි 5ක් මේකට විතර වැඩි එපා මේ විනාඩි 5 හරියටම දැනගන්න මම මෙතනම හිටිය සුතවත් ආරවල උනේ හැබැයි හරියට කරෙන්න ඕනේ මේ ප්‍රශ්න තියෙනවා නම් අර පොතේ තියෙනවා විතර කියලා දැනගන්න පුළුවන් මගෙන් දැන් අහන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් තව මම එක ඔයගොල්ලෝ දන්නේ තැනකින් දන්නේ භාවනාව එකක් කියනවා මේ වගේ කොලයක් තියෙනවා. බර මේ කොලයක් තියෙනවා. අය කොලේ තියෙනවා දැන් ඇවිදිනකොට පුතුන් කාර්යභාරය ගන්න ලබන විදිහට දැන් හරි. එතන මොකද කරන්නේ? වංග අපල පොලේ ස්පර්ශණය එකයි අවදානෙන් ඉන්න දකුණු කකුල පොළවේ ඉස්පර්ශ වෙනකොට අවදානෙන් ඉන්න එතන තියෙන ගුණය මොකද්ද? පුතුවක් ආරභාවක ගුණය. ඕක වැඩි කරොත් සේක වෙනවා. වැඩි කරන්න කියන්නේ එකපාරට වෙන්නේ නෑ. පුහුණු කරන්න සේක ගුණයට යන්න පුළුවන් තමයි. පාර. මේක කියනවා මෙන්න මෙහෙම ආනාපාන සති භාවනාව කියන විස්තරයක්. අනිත් එක කොහෙදම ඉන්නගෙන ඉන්න විදිහ අර පිළකයි කියනවා අපිට පොඩ්ඩක් දෙකින් කරගෙන ඉන්න බෑ ඒව එපා දැන් පිළකයි වහකේලා ඉන්නේ කොන්න නැවිලා තියෙන්නේ ඒ අය මේ අනේ මට ආනාපාන සති භාවනා කරන්න කියලා ඇදෙවිච්චි මේ පොඩ්ඩක් ටික් කරගෙන යන්න බා ආනාපාන සති භාවනාවේ පරිවර්තන යන්න දැන් ඇදෙවිච්චි පොඩ්ඩක් ටික් කරගෙන යමු වෙන දේ දන්නවා ඒව ඕන්නේ බුදුහමරෝ මොමු කරන්න කරලා නැහැ නෙවෙයි ඒ කාරණේ නිහින්ද තමන්ට කැමති විදිහට ඉඳ ගන්න බලන්න නේද වෙන මේ දුෂ්කර ක්‍රියාව මෙතන ඕන්නේ බුදුහමරට එහෙම එකක් ඕන්නේ ඔය දුෂ්කර ක්‍රියාව තමයි කරන්නේ සංසාරේ අද ඒ කාරණේ දැන් සංසාර විමුක්තියට ඕනේ එහෙම නම් නෙවෙයි මෙතන පහසියෙන් ඉන්න ගන්න පුතුවක් දුරක් කමන්නේ ඉතින්ලා ඉන්න ගන්න. මෙමින් ඉඳ ගන්න පුළුවන් විතරක් ඉඳ ගන්න. බැරි එක්කෙනා පුතුන් ඉන්න ගන්න. මේ විදිහට විස්තරයක් ඇති ඒක හොඳට යෝගා. එතකොට මෙන්න මේ පුදුම මනාවක පුදුම දෙයියා. හරියට මේ ආස්වාද ප්‍රාසද භාවනාව කරගෙන යනකොට මේක මතක් කරගන්න ඕනේ. මේ ලෝකයේ භාවනා ක්‍රම වල විවිධ ස්වරූප තියෙන වැඩිම සිය ගාන විවිධ වෙනස්කම් තියෙන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. දැන් බුදුහාමුදුරුවෝ මේ භාවනාවේ ත්‍රිපිටකයේ තුනම තියෙනවා ක්‍රම කීපයක් කියලා තියෙනවා. ඒ ක්‍රම කීපයම කරන්නේ එක එක සූත්‍රයේ තියෙන ඒවා සමහර ඒවා සමත භාවනා විදියට යනවා. නමුත් දැන් ඔයගොල්ලෝ කරන්නේ මේ දීලා තියෙන විපස්සනා ක්‍රමයට. ඒකට පුතුවක් කාර්යභාරම නෙමෙයි. සතුටුම භාවනාවේ නෙමෙයි මේක. වැඩුණා සුතවකාරතාවු දුන්නේ.
මේ බාහම වැරදුණු එක සම්මත භාවනාවක් වුණත් සුතාතරිකාවක් වුණනේ ඒකෙන් සම්මත කියාගන්න ආනාපාන සති භාවනාව සම්මත භාවනාවක් විදිහට වැඩෙන්න පුළුවන් විදර්ශනා භාවනාවක් විදිහට වැඩෙන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕන ඔයගොල්ලෝ කරන භාවනාව විදර්ශනා ස්වභාවයකට පරෝ ගන්නවා ඒකට සුදුසු පත්‍රිකාවක් වෙයි දීලා තියෙනවා මෙන්න මේවා සාමාන්‍ය ඕනම කෙනෙකුට භාවනා සඳහා අනුගමනය කරන්න වෙනවා. ඉතලම අපි ගිහිල්ලා භාවනා කරන ඉඳගත්තම ඇස් වහන. එහෙමයි ගල්වි. සක්මන් කරනකොට ඇස් වහන්නේ. ඇස් වහගෙන සක්මන් කරන්නේ. ඉඳගෙන භාවනා කරනකොට ඇස් දෙක වහනවා. ඒ ඇස් දෙක වහනකොට මේව කරන්න බෑ. දැන් අර තලක් අය මෙහෙම ඇස් පිල්ලගෙන පද කරනවා. ඒ කරන්නේ මොකක්ද කියන්නේ? ඒ මම එතකොට භාවනාවක් කරනවා එක වැඩක්. තව වැඩක් ඇස් වහගෙනක් තියෙනවා බඩට. ඇස් වහගන්නේ ඇස් තද කරන්නේ. තමන් මනන්නේ මෙහෙතෙන් කරන්න බෑ ඇස් වැඩි. ඉමේ ස්වභාවයෙන් ඇහෙන විදියට තියාගන්න. ඒකට වෙන මහන්සියක් උදන්න එපා. ඒව කරොත් හානි. තේරුණා නේද? සරලව ඇඳික තමන්ගේ ප්‍රමාණයට ඒ වහගෙන ඉන්නවා. ඊට ඉස්සේ ඒ එක්කම භාවනා පුරුදු වෙන කාලේදී ශබ්ද අඩු වෙලාවක් දෙදෙති තෝරගන්න ඕනේ. දැන් හිතර ගන්නවා නම් ශබ්ද අඩු කැපයා. මේ ශබ්ද වැඩි පිටපත්ද වැඩි වෙනවා භාවනා පුරුදු වෙන්න යන්න බාගුණිය. දිනු මාඩ පස්සේ පුළුවන් පොකට භාවනා කරන්න ශබ්ද තිබුණා. ආගුණිය ශබ්ද අඩු කරලා තෝරගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට මෙන්න දීපදයක් තියෙනවා. මේ ගන්නට ඔය මා අපි දැන් ඇත්තට වහනවා එතකොට තේන්නේ ශබ්ද අඩු තැනකට යනවා එතකොට ඇහෙනකොට ඒවා අඩු වෙනවා නේද නමුත් දැන් ලොකුම අපේ ඉන්ද්‍රිය තියෙනවා හය මේ හයෙන් අපිට මේ භවනාවට උදව් වෙන්නේ කාය ඉන්ද්‍රියයි ගන්නවා කාය ඉන්ද්‍රිය මුදු කරන්නේ දැන් මනෝ ඉන්ද්‍රිය කියන එක එහෙම වහලා අඩු තැනකට යන්න බෑ මේ ලිස්සේ කොහෙවත් නැහැ මනෝ ඉන්ද්‍රියට අරමුණු අඩු තැන. එහෙමයි. දැන් ශබ්ද අඩු තැනක් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. පේනේව නැති වෙන තැනක් ඇස් වහලා ගන්න පුළුවන්. මතක් වෙනේවා, කල්පනා වෙනේවා නැති තැනක් හොයාගන්න බැහැ. තේරුණානේ? හැබැයි එහෙම දැන් ලෝකෙ නැතුවම නෙමෙයි තියෙනවා ඔයගොල්ලන්ට තව දැන් දැන් මතකයේ ඔයගොල්ලන්ට මතකයේ මතක් වෙනේවා නැති වෙන තැන් ලෝකෙ තියෙනවා දැන් මතකව ගන්න එහෙම තැන් සම්භාවිත තැන් තියෙනවා නින්ද නෙමෙයි නින්ද ඉතින් නින්ද නම් මතක් වන්නේ නේද නින්ද නෙමෙයි නින්ද කියන එක වැඩක් ඇති දෙයක් නෙමෙයි සංසාර විමුක්තියෙන් නින්ද උදව් වෙන්නේ නැහැ කොයි සංසාරේ හදන්නේ ඒ වගේ විමුක්තියට ප්‍රයෝජන ගන්න අපිට කල්පනාව මතක් වීම අනිත්‍ය කෝටි තියෙනවා මම එකතරක් කියන්නවා ඈ නෑ හිමාලයේ තියෙනවා අඩි 11000කට උඩ නින්ද ඒ නින්දවල තියෙන මල් වර්ගය ඒ මල් පිපිත් පුඩාවෙක ඒ මල්න්නේ ඇලිච්චොත් මතක නැහැ හැබැයි රොබුලට ඒ මල් මෙහෙ ගෙනල ඕනවත් නැරුවට ඉදී වෙන්නේ එහෙනම් අර හෙන් කාලා හදන්නේ මේ ඉමල මතක නැති මොකද මේ ඔව් මෙතන කියන්නේ වෙන දෙයක්. මේ නිදිමේ නිමේ අඩි 11000 වුණා කියන්නේ. තේරුණානේ? ඒ සීතල දේශුණුනේ වායුවේ කිමිනේ. අර මහල් වල තියෙන සුවඳයි මම අපේ මනස විකුණුන. ඒකත් මතක නැති වෙනවා. දැන් ඒක මේක ප්‍රයෝජනට ගන්න මේ ඉන්දියාව අගත් තියෙන මේ ලොකු ගුරුවරු ප්‍රයෝජනට ගන්නවා. ප්‍රොජෙක්ට් ගහන්නේ මේ විදිහට දැන් අපි මේගොල්ලෝ මේ සමන භාවනාව දිනුද නැට්ට කියලා ගෝලයන්ගේ කනුල ගන්න කරන්නේ දාන
හත් දෙනෙක් යන ගමනක් තියෙනවා මුළු අර කාලේදී නිමියක් කරා යනවා එහෙම නේද එතකොට හරියට භාවනා කරන කෙනෙක් වගේ ගුරුවරයෙක් ගුරුවරයෙක් එයා යන්නේ හොඳ භාවනා ආරම්භයි එතකොට සිහිය අඩුවේ කියන්නේ දැන් ගෝලයාට ඒක පුරුදු නැත්නම් මෙන්න මොකද ඔටිකක් ගොනුනේ අහනවා නම් මොකක්ද කියන්නේ දන්නේ නැහැ එහෙනම් මොකක්ද මේක භාවිත කරන්නේ ගුරුවරු ගෝලයා හරියටම ඉන්නවද නැද්ද එහෙම දැන්නේ එහෙනම් දැන් ඔයගොල්ලන්ට කියන්නේ ඔයින්නේකට කණේකින් ගන්න ඔක්සිජන් ටැක්ක එළහම එතකොට මොකක් වන්නේ එහෙනම් බලන්න යන්න ඔය ඉන්නවා එහෙනම් දැන් ඉස්සර සාබරේ භාවිතා කරන්න වෙන වැඩේක අපි මේ ඉන්නේ ලස්සන බලන්න යනවා ඔය දැන් අමාරුයි යනවා යන්නේ අර විදිහට ඇවිල්ලා එහෙම ගියාට මේ මොකක් වන්නේ ඒක ඔක්සිජන් ලැබෙන්නේ අර අර පරිසරාලෝකය එහෙම බලපාන ඒවා ඒ මොන ස්වභාවිකෝය සමාධි මනින්ද හදාගත්තේ තේ එහෙම තමයි ඒවා ඉතින් මම මේ කිව්වේ වරන් තේරුම් ගන්න දැන් මෙතන මේ කී භාවනාවකට වාඩි වෙනකොට ඔයගොල්ලෝ මනසින් අරමුණු නැති වෙන්නේ එහෙමයි අනික තව දැනගන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට එහෙම භාවනා කරන්න ඉඳගත්ත මොනවද මතක් වෙන්නේ හා මොනවද දේවල් අපිට මතක් වෙන්නේ දැන් ඉඳගෙන භාවනා කරලා උත්සාහ ගන්නවා මතක නැති වෙනවද ඔයගොල්ලන්ට තේරෙනවා දැන් තාම මොකද මේ මොනවද භාවනා කරනවා හොඳට භාවනා කරනවා මොන මෙලෝදියක් මතක් වෙන්නේ එහෙම යන්නේ කියන්නේ භාවනා අවස්ථාව ඒ ගමන ඉන්නවා භාවනා අවස්ථාව ගන්න ඒක භාවනා කරනවා හැමදාම ඒගොල්ලෝ උපදේශය අහන්න කියන්නේ මම භාවනා කරන මෙලෝදියක් මතක් වෙනවා නම් ඔයගොල්ලෝ භාවනා කරන මොන මොනෝදියක් මතක් වෙන්නේ නැති යනවාද ඒකම භාවනාවක් නෑ ඒරොත් ඔය ඔය ගැටුම ඉස්සර ඉඳලා නම් මම අවස්ථාවක් අහු ඈ ඔව් දැන් භාවනා කරන්න වාඩි වුණාම ඇද්දක තියාගෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට මනසෙන් මතක් වෙනවා මුතේරන්නේ කවදාවත් හිතන්නේ නැව කවදාහරි භාවනාව දිනුමින් මේ මතක් වෙන එක නැති වෙලා කියලා මේක සම්පූර්ණ ධර්මයක විරුද්ධයි එහෙම ධර්මයක් නැහැ එතනින් ඒක තියෙන්න ඕනේ ඒ වුණාට අර ගමේ ඉන්න භාවනා උත්සාහයෙන් මොනවද මතක නැහැ මට කියන්නේ මට ඒක ආරම්භන දෙවිය මෙලෝදියක් මතක් වෙන්නේ ඒ උත්සාහ බොරුවක් කරන්නේ එනවා මේක බුහාමලගේ භාවනාවක් නෙමෙයි ඔස්තර කරන්නේ. එහෙම එකක් ඕගොල්ලෝ මුදු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ රහතන් වහන්සේට මතකේ ඕගොල්ලන්ට වගේ ඉන්න. මතක් වෙනවා අම්මා. පන්තකේ නැති කරන්න පුළුවන් ජනිත ජීවෝකිට. එහෙමද? රහතන් වහන්සේ විරුණෝ පැවැත්මක් ඉඳලා ඉන්නේ. රහතන් වහන්සේ නිින්ද ගියාම මතක නැහැ. ඔයගොල්ලන්ට නිින්ද ගියාම මතක නැහැ. ඒක දෙන්නම එකයි. ඔයගොල්ලෝ රහත් වෙලා වගේ තමයි ඉන්නේ. තේරෙන හැරලා ගෙන මොනවද තමයි රහස් නැත්තේ තේරෙන්නේ දැන් සම්හින දිනේ මතකේ නැති කරන්න කියන සංකල්පනාවක් හෝ එහෙම හිකට තම ව්‍යායාමයක් කියලා ගන්න එපා බා තේරෙන්නේ ඒක ගන්න එපා දැන් එහෙනම් අපි ඉඳගත්ත කියන්නේ කොහොමද සම්මේ ආනාපාන භාවනා කරන්නේ ඉඳගෙන ඇත්තට ගියාරත්තා සද්ද අනිතයි මොකද කියන්නේ සද්දේ එන අරමුණු අපි ග්‍රහණය කරනවා අපි නොසලකා හරින. නොසලකා හරිනවා කියන්නේ ඇහෙන්නේ නැති වෙන එකක්ද ඇහෙන එකට ප්‍රතිචාර නැති එකක්ද? ඔව් එහෙමනම් තවදියා අර උත්තර ගෙන මොකක්ද? මම භාවනා කරනවා එන ගැනීම පැහැදිලි නෑ. එහෙම භාවනාවක් නෑ මේ තේජ පුජ්‍ය දෙවිව. අසේකවත් නෑ. ඒවා තියෙන්නේ අභිනියා ඒ වගේ පැත්තක තියෙනවා. එනවා බුදුහාමරේ භාවනාවේ එහෙම එකක් නැහැ. එන ගැනුව එහෙමම බයි. එන ගැනුව එහෙම නැත්නම් කිසිම. එනවා මේවා ඒවා කුරුදු වෙන්නත් බැහැ. රද්ද හැදෙන එක නැවතිලා මේ භාවනාවක් දුන්නේ නැහැ කියලා මම කියනවා. රද්ද තියෙනවා නම් එහෙයි.
තේමාවනේ මෙතන භාවනාවේදී දියුණු කරගන්න ඕන පොදු වෙන්නේ ඒ සබ්දයට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉඳලා තේමාවනේ කොහොම අමුතු දෙයක් නෙමෙයි ඔයගොල්ලන්ට දුහාවිදුරෝ කියා දුන්නා විතරක් කරන්න බෑ ඒක ඔයගොල්ලන්ගේ නිදන් ජීවිතයේදී කරගන්න කොහොමද කරන්නේ කොහොමද අද ආයේ දෙන්නේ මොකද සත්‍යයක් ඇහෙනවා ප්‍රතිචාර දෙන්නේ ඒගොල්ලගේ වඩා කැමැතිම යාළුවෙක් වඩාත්ම කැමැතිම මාතෘකාව ටෙලිෆෝන් එකේ කතා කරනවා දැන් රිමෝට් එක සමන් දීලා තියෙනවා බලන්න දැන් ඔයගොල්ලන්ගේ මදන්නේ අම්මේ බඩගෙන කියලා ඇගෙන්නේ දැන් වෙනද දරුවා බඩගෙන කියනකොට කන්න හොයලා දෙනවා ඈ ෆෝන් එකේ රසවත් කතාව දෙනකොට දෙයිද නෑ ළමයා ගන්න ඕනේ අර ෆෝන් එකේ ලෝකම උඹේ බඩ දෙන්න නෙවෙයි කියන්නේ ඔක ඕනේ කෑස් තියනවා නම් කෑයි ඕන තේන්නේ එතන මොකද කියන්නේ අර තමයි කතා කරන දුක්ජාල දැක්කවද ඊට වැඩි රසවත් දෙයක් නේද ෆෝන් එකේ ඇහෙන්නේ ආනික තමයි ප්‍රතිචාර දක්වන්නේ. කෝකින් කොහොම වුණේ නේ අපතන් කරන්නේ. Taman gadu diye dakwana aithi ne. Tema hondara tikatai narageta ehoma ne kiyenne. Taman kemathi ekata dakwana anipasthu kara. Den ehe nam balanne oyagolu waadi wela kusmalena awadane inna sadhyayak ehenawa සත්‍යයට ප්‍රතිචාර දැක්වා කියන්නේ බුදුහාමුදුර අතරේ. ඔබ තමයි අර දරුවාට හරියට කියන්න බුදුහාමුදුර අතරේ. ඕවා මොකද බුදුන් වහන්සේ. ඒ බුදුහාමුදුරෝ කියන්නේ කොහොමද? ආස්වාදයෙන් යන අවධානයේ ඉන්න එක තමයි බුදුහාමුදුර. නැහැනම් ආස්වාදයේ අවධානයේ ඉන්න. දැන් ඔබලන්ට වෙන්නේ මොකක්ද? දැන් මේතන භාවනා කරා කියන්නේ මෙතනදී හදිසි අපි දරුවෝ නෑ. අහතරෝ ඥානෙ කියන්නේ. එහෙම නැත්නම් කවුරුහරි මොනවාරි කියනවා ඒක හොඳයි අහගන්න කියලා. ඒකට අවධානය යොමු කර භාවනා කරමු ඉන්නේ. ඒකමයි ඔන්නෝම හැදිච්ච වැඩ නේ අපි කරන්නේ. ඒකමයි හිත කියන්නේ ඒකට අප්පපයන් භාවනා. නෑ ඒකට කියන්නේ මොකක්ද දන්නවද? පයන් ඉන්නද නේද? තේරෙනවද දැන්? පැය ඉඳගෙන ඉන්නේ කියන්නේ ඒක බුදුහාමරන්ට සුත්තවත් ආරහාවු මුණියක් නෙමෙයි. දැන් සුත්තවත් ආරහාවු මුණේ කියන්නේ කොහොමද බුදුහාමරන්ට? බුදුහාමර කියලා දෙනවා හොස්ම යට අවධානය නෙමෙයි. එහෙනම් ඒක මග හරින්නේ නැතුව ඒ අවධානය නෙමෙයි. ඇහෙනපත් දෙන වෙලා ඒකට පණින්න බෑ. ඔන්න ඒක පුරුදු වෙන්න සුත්තවත් ආරහාවු කියන්නේ. ඊළඟට මතක් වෙන්නේ මොනවද මතක් වෙන්නේ? මතක වෙන්නේ අවිද්‍යාව නෑ. මොකද ඒගොල්ලන් කවදාවත් මේ භවනා කරනකොට දිව්‍ය ලෝකේ මතක් වෙනවා. බ්‍රහ්ම ලෝකේ මතක් වෙනවද? ඉදිරි ඉන්න බ්‍රහ්මයාට ගැන මතක් වෙනවා. ඈ? බ්‍රහ්ම ලෝකේ මතක් වෙන්නේ නෑ. ඉදිරි ඉන්න ගැන මතක් වෙනවා. තේරුණාද? එහෙනම් මතක් වෙන්නේ මොනවද? දැන් ඔයගොල්ලෝ මේ භවනා කරනවා. අර අප්‍රිකාවේ ඉතියෝපියාවේ මිනිස්සු මතක් වෙනවා. මේ පාරකටේ දැනගුණේ මතක් වෙන්නේ. කරපු ගියමාරේ මතක් වෙන්නේ. කරපු ගිය ඔක්කොම මතක් වෙන්නේ. තේමාවේ ඉන්න මතක් වෙන්නේ මොනවද කියන්නේ? මතක් වෙන්නේ මෑත අතීතයේදී අර තණ්හාවේ ග්‍රහණය කරපු දේ. තේමාවේ ඒ ටික තමයි මතක තියෙන්නේ. දැන් ඔකට මොකක්ද කරන්නේ? අවිද්‍යා දෝමනස්කාර අවිද්‍යාවෙන් හැලෙනවා කියන්නේ ඒ කියන්නේ දේශයෙන් මො නැතුව හුස්ම ගන්න අවතාර හුස්ම නැලින්නත් බැහැ හුස්ම එක ගැටෙන්න ඒක හොඳයි කියලා ගන්නත් බැහැ දැනෙන එක තරග වෙන්නත් බැහැ පිටින් එන අරමුණු හොඳ වෙන්නත් බැහැ තරග වෙන්නත් බැහැ
තේරුණානේ. නමුත් ඔබ අභියෝග කියුවට ඔයගොල්ලන්ට තේනිකෝ මම අදරයන හරියටම කරන්නේ කියලා කියන්නේ තරන්නේ. ඒකත් දැනෙනවා. එහෙම බෑ. තේරුණානේ. නමුත් කුරුදුනේ. පළවෙනි දවසේදී දෙවෙනි දවසේදී විතර කුරුදු වෙන හැටි විලා අද ටිකක් දුරට මතක් වෙන්නේ ඔයා නොතලකාරියා සුහලකාරියා කියලා ඔයගොල්ලන්ට ඉතුරු වෙන වාස්තුවේ මොකක්ද? ආස්වාදයයි පාස්වාදයයි ගැන අවධානය හැදින්නේ. තේරුණානේ. අර මතක් වීම නරක නෑ. මතක් වීම බොරුවක් නෙවෙයි. මතක් වීම හානියක් නෙවෙයි. භවනාට හානිය මතකේ නෙවෙයි. මොකද්ද? හානි. මතක් වෙච්ච එක ප්‍රතිකාරය. මතක් වෙච්ච එක හොඳම භවනාවට හානි. මතක් වෙච්ච එක නරක වුණා. හානි. ඒගොල්ලන් කියන්නේ මතක් වෙන්නේ ස්වභාවික සිද්ධියක් කියලා ගන්න. ඒක ගැන නොතන කාරණා අර මුස්ම වෙන අවධානය නෙවෙයි. තේරුණානේ. නැතුව අර උත්සාහ කියන විදිහට මතක නැති කරන්න භවනා කරන්න ලැහැත් වෙන්නේ නැහැ. ඒවා කරන්න බැරි කියලා. ඒවා ලෝකෙ සිදුවෙන ඒවා නෙවෙයි. ඒවා නැති වැඩකුත් නැහැ. තේරුණා නේද? ඔයගොල්ලෝ භවනා කරාම භවනා කරනකොට මතක් වෙන එක නැති වෙනවා කියන එක නෙවෙයි වෙන්නේ. මතක් වෙන එකට ප්‍රතිචාර දක්වන එක අදිකරයි. අඩු කිරීම මේ ප්‍රතිපලය භවනාවදීම හිත තැනපත් වීමයි. නම් ටිකක් කල් යනකොට අපිට දැනෙන්නේ මතක් වෙන්නේ නැහැ වගේ තමයි. නමුත් වෙන්නේ ඒක නෙමෙයි මතක් වෙනවා දැනුවා මේම. ඔව් මතක් වෙනේ ගොල්ලන්ට හොඳට දැන නරකන්න දෙනවා වැඩක් නෙමෙයි. ඒක හරි. එතකොට මතක් වෙන එකට ඇතුළේ දාන්නේ. එහෙන එකටත් ඒකයි කරන්නේ. ඔහොම ගිහිල්ලා දැන් ඊළඟට බලපාන ඕගොල්ලෝ ඉඳගත්ත හැටි වරන අඳාලි ශ්‍රී දෙනවා. කකුලේ කේකටෙන් පී දෙන්න පටන් ගන්නවා. කැක්කුම හැදෙනවා. දැන් ඒ වුණත් නොකර කාරණා මොනවද කරා? අර මුස්මනේලව දාන්නේ ඉන්න. දැන් කාලයක් විතර ඉඳගෙන ඉන්නකොට රී දෙනවා නම් තවත් දිගට රී දෙනවා නම් ඉරියව් මාරු කරා. එනවනේ ඉරියව් මාරු කරලා ආය අවධානයේ ඉන්න. එහෙමත් ඉන්න බැරි නම් නැගිටලා කඩි දෙක තුනක් කාමරේ හරි සක්මන් කරලා නැවත භාවනා කරා. හැබැයි මේ භාවනාවේදී මෙන්න මෙතනින් අහකට ගියෝ විපස්සනාවක් නෑ. විපස්සනා කියන්නේ ආස්වාදයේ පාස්වාදයේ මේ කයේ යම්කිසි තැනක ස්පර්ශ වෙන එක ගැන අවධානය යොමුියොත් විතරයි. තේරුණනේ? ඒ කියන්නේ නාසයේ දැන් පළකයට මෙහෙම වෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝගේ එහෙම දැන් මේ ආනාපාන සති භාවනාව මීට කලින් කරපු අය උත්සන්න බලන්න කරලා පුරුදු අය. ඔව් හැමෝම වගේ. එහෙනම් ඒගොල්ලන්ට මේ නාසයේ ස්පර්ශ වෙන ආස්වාදයේ හෝ පාස්වාදයේ නාසයේ හෝ ශරීරයේ ස්පර්ශ වෙන තැනක් හැම දැන තේරෙනවද නැද්ද? තේරෙනවා. මේක කොහේ වුණත් කමක් නැහැ. ඒක උදරේ වුණත් කමක් නැහැ. දැන් ඔයදලා භාවනා මධ්‍යස්ථානවල දෙනවා උදරේ ස්පර්ශයේ හිමීම හැකිනෙම දෙනවා. ඒක කරපය අන්තේ කරන්න එපා. ඒ වැඩේම කරන්න. තේරෙනවද? කාය ඒක වැරදි අරපත කියලා දෙන්නේ ඒ වැඩ නැහැ. පොත් වැඩක් නැහැ මේ දන්නේ. බුදුහාමුදුරන්ට ඕනේ කොයෙන් හරි ගමන්නේ මේ ආස්වාද පාස්වාද කයේ ස්පර්ශයක් ගැන අමුදන්නේ. ස්පර්ශ වෙන ස්ථානයට තමයි අර සතිමත් වෙලා හමුදන්නේ. එහෙම නොවි භාවනා කරොත් ඔයගොල්ලන්ට මනෝ විඥානයේ හොඳ ගුණයක් වෙයි. මේ ගුණය ගැන විපස්සනා කරන්න. ternary නානුවක් දෙන්න. ටිකක් අපි භාවනා කරමු දෙන්න. එකපාරක් නෙමෙයි මේ ළඟදී මේ පුරුදු වෙන එක. ස්පර්ශය ගැන අවධානයෙන් ඉන්න ඕනේ නැත්නම් විපස්සනා වෙන්නේ නෑනවා. ස්පර්ශය ගැන අවධානයෙන් හිතියේ නැත්නම් මේක මනස මේ ආස්වාස පාස්වාස රිද්මයේ තනුව මනෝ රූපයක් හදනවා. ඒක කියනවා නිමිත්තක්. මේ භාවනා නිමිත්තක් නෑ විපස්සනා. තේරුණානේ? විපස්සනා භාවනාව කියන්නේ වර්තමානය කරන එක. නිමිත්තක් කියන්නේ මනස හදන රූපයක්. මනෝ රූපයක්. දැන් ඒකෙන් දඟලට පොත්පත් වල නැත්නම් අධ්‍යක්ෂින් වැඩි ඉස්සරහ නිකන් මම භාවනා කරනකොට කොච්චර හොඳට කරා මේ වගේ ඒවා හදිසියේ. ආස්වාදේ පාස්වාදේ යන අවධානයෙන් ඉන්නවා ඉන්නකොට ආස්වාදේ නිකන් පේන්න පටන් ගන්නවා වතුර පිළිලක්. ත්‍රකයට ආලෝකයක්. මේක වෙන්නේ ටිකක් කල් භාවනා කරමු. ත්‍රක්කයට මේක පුළුන් හොදක් වගේ පේන්න පටන් ගන්නවා. මොකද ආස්වාදයේ දෙක විදියයි ආස්වාදයේ තව විදියයි. දැන් ඔයගොල්ලෝ හිතනවා දැන්
ඔයගොල්ලෝ හුස්ම ගත්තොත් වතුර මොකද වෙන්නේ? භාවනාවෙන් දෙනවා ඔයගොල්ලන්ට ආස්වාදයේ වතුර පොදක්. වතුර පීල්ලක් වගේ. වතුර හුස්ම ගත්තොත් මොකද වෙන්නේ? මැරෙනවා නේද? කුණු හුස්ම ගත්තොත් මොකද වෙන්නේ? ඒත් මැරෙනවා. සැබෑ මේක. එහෙනම් කවුද මේ නිමිත්ත හැදුවේ? මනස. ඒ නිමිත්ත ඊට පස්සේ ආස්වාද පාස්වාද රිද්මයට අනුව එයා වෙනස් වෙන්න පටන් ගන්නවා. මනසෙන් හදන්නේ. දැන් මෙහෙම භාවනාවක් කරනවා ඒක සමස්ත භාවනාවක්. ඒක ඒකෙන් බෑ හතරක් පිටාරේ කියන්නේ. දැන්මනේ එහෙම එකක් ආව හැටි ඇස් ඇරලා හරි එකක් කරගන්නවා. නැතුව හරි තමයි හොඳ නිදාණයක් පහළ වුණා කියලා යන්න බෑ. ඒකයි ඒක කරන්න එපා. නම් මනෝ නිමිත්තකට ඉඳ දෙන්න එපා. මෙතන නිමිත්තක් හැදුනොත් ඔයගොල්ලෝ කරා. සතරක් පිටාරේ කරා. දෙන්නවල නිමිත්ත එක මේ කරන දෙයක් තමයි නෙවෙයි. නිමිති හැදෙන්න බෑ සතිපට්ඨාන සූත්‍රය ගන්න. හුදු වි වර්තමානයක් එන්නෝනේ. ඒ වර්තමානය හැදෙන්නේ නම් ස්පර්ශයෙන් හඳුනා ගැනීම කියලා. ඒ වර්තමානය හැදෙන්නේ සතියෙන් ස්පර්ශයෙන් හඳුනා ගන්න ඕනේ. නිමිති හැදෙන්න දෙන්න එපා. එහෙම හැදුනහම සක්මන් කරන හැම නිමිත්ත කඩන්න. ඒක තමයි සාර්ථක. මම මේ කියන්නේ ටිකක් භාවනා කරපුවම වෙන දෙයක්. තේරුණාද? ඉමේම දවසක් මුස්ම ගන්න දෙපාරක් ඉන්නවා ආය ආර දෙහි විලට බැන්නට වෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් බෑ ටිකක් අර මුරු දෙවි. ඒ මුරු දෙවි යන්නේ. එතකොට වෙන්නේ අර වගේ තත්ත්වයක් ආවා. ඒක අපි කරන භාවනාව නෙමෙයි වැරදි කියලා හත් කරලා ආය සතුටක් වෙලා කිස්පර්ශේ හඳුනගන්න. කොහොම විකට කියනවා ඊයොත් විපස්සනා භාවනාවක් කරා ඕගොල්ලන්ට ආනාපානෙ ඉන්නේ. නැත්නම් යන්නේ සමත භාවනාවක්. ඒකේ කොහේ යනවද කියලා කියන්න බෑ. යන මිනිහ තමයි නැහැ. තව දෙයක් මෙන්න මේව කරන්න බෑ. මේව කරන්න මේ පොත් තුන දිහා බලන්න එපා. දැන් අපි තුම යාළුවෝ දෙන්නේ භාවනා කරන්න පටන් ගන්න. මේක කරගලම. හැමදේම කතා බහ කරලා යෝධ දාන තමයි ඒගොල්ලෝ කරේ මේක සාසාරේ. යෝධ වඩට හිතෙනවා එකට ඉන්න යෝධෝකට එකට ඉන්න දෙන්නේ මොකද යාළුවෝ දෙන්නේ මොකද හිතෙනවා. ආනාපාන සති භාවනාව යෝධ දාන කරා. භාවනා කරන්නේ නැහැ යෝධ දාන වෙන වෙනම ඉඳ ගන්නවා. දැන් ඉඳගෙන ඕනේ හුස්ම ගැන අවධානය දෙන්න. එකෙනෙකුට දැන් ඉන්නකොට ඔය කියන පොතකින් හරි මේ මඩෙන් හරි ඔය පොලෙන් හරි දැනගන්න දැන් ඕලා කියනවනේ සුතම ඥානයක් තියෙනවනේ මෙන්න එහෙම දෙයකට අපි යන්නේ කියන දැන් කරගෙන යනවා. එකෙනෙක් හිතනවා දැන් භාවනා කරගෙන යනකොට ඔන්න ඉස්සෙල්ලා මේ ආස්වාදය හා පාස්වාදයේ ස්පර්ශ වෙන තැනක් අපි හඳුනගන්න එපා. දැන් එකෙනෙකුට අර ජෝඩු එකෙනෙකුට හම්බ වෙනවා තැන. එයාට තේරෙන්න පටන් ගන්නවා නාසයේ උඩ කෙළවර ආස්වාදයේ ස්පර්ශ එහෙනම් ආරම්භ තීරණය කොට ගන්නවා නාසී යටගෙනවර පාස්වාසේ ඉස්පර්ශ කරනවා. දැන් ඒ දෙන්නම ජෝඩු එක්කනේ හැම දෙයක්ම කරන්නේ කිවොන්න භාවනා කරලා නැති දෙයක්. ජෝඩු එක්කෙනෙකුම මේ එකක්ව හොයාගන්න බෑ. ඊට පස්සේ කතා කරනවා මම. මම භාවනා කරා තේරුණා නේද? පාස්වාසේ ඉස්පර්ශ මට තේරෙනවා එක්කෙනෙක්. කොහෙද තේරෙන්නේ? නාසී අග ඉහළ පළවර මට ආස්වාද ස්පර්ශ වේක තේරෙනවා. එතකොට ඊගාව පැය දවස් දෙන්නම ජෝඩු දාලා ආවා. ඒත් අර තේරිච්ච නැති එක කොහෙද ස්පර්ශ වෙන්නේ? යාළුවා මේ ස්පර්ශ වෙච්ච ඉතින්. තේරුණා. දැන් ඔයගොල්ලෝ හොයන්නේ කොහෙද? ඔයගොල්ලෝ කියෝ පොතේ තියෙන ස්පර්ශ වෙච්ච ස්ථාන. තේරුණා. ඕක ඔයගොල්ලෝ වෙන කාගේවත් ස්පර්ශ වෙච්ච ස්ථානය කවදාම ඔයගොල්ලන්ට ස්පර්ශ වෙන්නේ නැහැ. මේක වෙන්නේ මූණියේ ස්වභාවය අනුවයි. එහෙනම් මේකට බලපාන්නේ මූණියේ හැඩයයි නහයේ හැඩයයි. ඔළුවේ හැඩයයි. තේරුණාද? එතකොට තව කෙනෙක්ගේ අහලා මෙන්න මෙතනයි මට ස්පර්ශ වුනේ නහය ආගායි කියලා එහෙම ස්පර්ශය හඳුන ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ තැන හොයන්න එපා. යා
ඊට කලින් කරන්න ඕනේ වෙන වියදම් යන වැඩක්. ඒක කරගෙන આવත් අර යාළුවගේ රූපේ තරගෙන ගිහිල්ලා කොළඹ තියෙනවා ප්ලාස්ටික් කැප්චර් කරන තැන. අර මූණ හදාගෙන ඉන්න ඕනේ ඊගා භාවනාවට. මොකද එහෙම වෙන්නේ නෑ. බුද්ධයාගේ මුහුණානුයි මේ ඉස්පතේ කොපි ගහන්නේ ඊගොම මෙතන වැඩක් නෑ. ඒකයි මම කියන්නේ. තේරුණා නේද? සමන්ත ආවේනික දැනක් සමන් හොයා ගන්නවා විතර අනුගික කොපි කරන්න බෑ නේද? එහෙනම් ජෝතු දාලා භාවනා කරන්නම බෑ කියන එකයි කියන්නේ. ජෝතුවකට භාවනාවක් නෑ. තනියෙන් විතරයි භාවනාවක්. කිසිම වෙලෙකදී අධ්‍යාපනය අනිත් කෙනාට අදාළ නෑ. කිසිම දෙයක් අදාළ නෑ. ඒක නිසා කොපි කරන්න හැදෙන්නේම ඒකමයි අපිට වෙනවා. අනුන් කියන බොරු හොයාගෙන කරපු වැරදි ටික තමයි මේ භාවනාව කියලා පැය ගණන් ඉඳගෙන අපි කරන්නේ. තේරුණානේ? එන්නේම සම්පූර්ණහක් කරන්නේ. මේක බොහොම තරමයි. බුදුහාමුදුරුවෝ කියන බොහොම තරම දිනා. සංකීර්ණ කරලා තියෙන අර ඔස්තාර. තේරුණා ඔස්තාර කියන්නේ වහන්නක භාවනා ඔස්තාර කියන්නේ වහන්නක ගමෙන් ඕන. ඕන ගමකින් පන්දමක නිවිදත් හැටියක් ඔස්තාර දෙතුන් දෙනෙක් කියනවා. ඔයගොල්ලන්ට කියනේවා මේව කරන්න ඉවත් මොකක්වත් කරන්නේ නැහැ. ඒක ඉන්න හොඳට දැනගෙන කරන්නේ අර වගේ ස්පර්ශ වෙන දැන් දෙන්නට සමාන වෙන්නේ. ඒක තේරුම්මත් මම කියපු කතාව. තමන් මේක හොයා ගන්නවා මිසක් අනුන්ගේ දෙයක් මෙතෙන්ට කොපියක් ගන්න එපා. මෙහෙම විය යුතුයි කියලා ගන්න එපා. එහෙම වෙන්නේම නැහැ. එයාට විතරයි වෙන්නේ. තේමානේ එක බුද්ධජනියකට වෙන්නේ දෙය තව කෙනෙකුට වෙන්නේම නැහැ බාර. ඒකත් හඳුනා ගන්න ඕනවා. ඊළඟට දැනගන්න වෙනවා දැන් මෙහෙම කුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට මේ විදිහට දිනු වෙනකොට එතන තියෙන්නේ මොකක්ද? තව විනාඩි 5ක් ඔයගොල්ලන්ට ඔය මං කියපු කුස්ම ගැන අවධානයෙන් හිටියොත් එතනක් තියෙනවා සුතවක් ආර ශ්‍රාවක ගුණ. එහෙනම්ද? ඇවිදින කොටත් සුතවක් ආර ශ්‍රාවක ගුණ ගන්න පුළුවා. එහෙම විනාඩි 5ක් ගන්න. ඉඳගෙන ඉන්නකොටත් යන්න. තේරුණාද? ඒ අර උත්තරලා කියන්නේ මෙහෙම ආසනයක් ඕනේ මෙහෙම ඉඳගන්න ඒව ගණන් ගන්න දෙපයි කියන්නේ. ඔයගොල්ලෝ පුළුවන් විදිහේ ඉඳගෙන බලනවා නේද? හුස්ම දෙන්නේ නැහැ. තේරුණාද? හුස්ම දෙන්නේ නැහැ. කොන්ද ගෙලින් කරනවා අර මේවා පුළුවන් තරම් ගෙලින් කරගන්න බැරි මිනිහා කොන්ද කඩා ගන්න යන්න එපා. ඒක කරා කියලා මේක වැරක් නෑ. තේරුණාද? දැන් මේ මේක විපස්සනාව කොන්ද කඩා ගන්න කරන්නේ සම්මත. තේරුණාද? අමත ඒවා නෙමෙයි මියෝනේ මොන කඩාවැල් කරේ කියද්ද ඒ මිනිහාගේ කොන්ද කඩේනවා අර රමද පැය දුහාවක් කරන්න ගියා. එහෙම ඉස්සර කොන්ද ගෙලින් කරගෙන ඉන්නෝනේ. ඒකට වෙනම ආසන පොදු. තේරුණාද? ඒක මේකක් නෙමෙයි මේ බුදුහාමරයන් භාවනා. මේ මේ ඉස්සු පස්සේ යනවා වගේ ඔයගොල්ලන්ට හුස්ම දෙන්නවා නම් අවසානයේ ඉඳලා කරන්නේ කරේ. තේරුණාද? පස්සේ ඒක කරන්න ගම වැඩ. මොනින්ද? මොනින් ඉඳගෙනම පුරුදු වෙන්නම ඕනේ. දෙවන යෝන ඉරියව්වකට ගන්න පුළුවන් මේ යෝන නාම හරියට කරමු. එහෙනම් දැන් දෙනවා නම් භවනා කරන දෙකක් යාදිනවා. ඔය දෙකේම සූතවත් ආරසාවක ගුණ තියෙනවා කටහඬ. තේරුණාද? ළමන මාසේ එනකොට හිතන් ඔයගොල්ලන්ගේ දවසට මෙච්චර සූතවත් ආරසාවක ගුණ අද තිබුණා නෑ කියලා වෙන් කරන්න දක්ෂ වෙලා ඉන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඊගෙන එහෙනම් පැහැදිලි කරා දැන් වෙලාව තුනයි. කොහොමද තවටි අක්ෂරයි ඉඳගෙන ඉන්නේ සුතෝ අතාර කාරණා නෙමෙයි මටත් දැනලා යයි නේ ඒක හිත දැනුවත් කියන්නේ නැහැ කියලා ඉන්නේ ඒක තමයි මේ විචවාසය බලන පුළුවන් විදිහට ඔය ඇඳින හැම වෙලේම අර බලන්න අවධානයට ගන්න පුළුවන් විදිහට ඉඳගෙන ඉන්න දැන් මොනදී හැමතැනම විදදී ඕන තැනක ඔෆිස් එකේ වුණත් ටීවීයක් තිබුණා බලන්න හිතු වෙන අවධානයෙ ඉන්න පුළුවන් තේරුණානේ එස්පීආර් ගන්නේ මොනේ පස්සේ ඇස් අරගෙන පුළුවන් වෙන්නේ පුරුදු වෙන්න ඕනේ. මුලදී ඇස් පියාගෙන ශබ්ද අනුතනකට පුරුදු වෙන්න. ඉතින් ඒ හැටිආව මේ මාසෙ තුනක් යන්න ඕනේ. අපි මේකෙන් පස්සේ ඉතුරු ටික සාකච්ඡා කරමු කොහොමද? දැන් මම හිතන අතන ඒ ධර්මයේ ඉදිරියට යන්නේ අනුශාසනා දීවාසනා වේවා කියලා පාස්